සුභහන්දාවක් ප්‍රිය ශ්‍රාවකීනි, ප්‍රේක්ෂකීනි, සහෘදෙනි. රැවුදුන්ගේ ලංකාවේ සංගීතය වෙනුවෙන්, ගීතය වෙනුවෙන් අනලස්ව විශිෂ්ට මෙහෙවරක් කළ සංගීතවේදීන් අපි පූර්වජයන් පිළිබඳව යලි කියවන, ඔවුන්ගේ ගීත, ඔවුන්ගේ ජීවිත පිළිබඳ කියවන රැවුදුන්ගේ දෙවැනි පරම්පරාවේ සත්සර කියවීම සමගයි ඔබ එක්වන්නේ. ගුවන්විදුලියත් ජාතික රූපවාහිනියත් එක්ව ඔබට දානය කරන මේ වැඩසටහනේ තුන්වන වැඩසටහනයි අද මෙලෙස ඔබට ගෙරෙන්නේ. ප්‍රිය සහෘදයනි, ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ මේ මොහොතේ තියෙන තැනට එන්නට දශක ගණනාවක් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ට මිනිසුන්, කලාකරුවන්, සංගීතවේදීන්, ගීත රචකින්, ගායක ගායිකාවන්, වාද්‍යවේදීන්, නාද සංකලන ශිල්පීන් සිය ගණනක් අප්‍රමාණව වෙහෙසුනා, අනලස්ව කටයුතු කරා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මොහොතේදී ඔබට රසවිඳින්නට මිහිරැති ගීත ලක්ෂ ගණනක් ලංකාවේ නිර්මාණය වෙලා තිබෙන්නේ. ඉතින් ඔවුන් පිළිබඳව දැන ගැනීම, ඔවුන්ගේ කාර්ය පිළිබඳව කියවීම, ඔවුන් කළ කී දෑ පිළිබඳව ඔබට තොරතුරු කීම සහ ඒ රසය යලිත් ඔබත් එක්ක බෙදා හදා ගැනීමයි රැවුදුන්ගේ වැඩසටහනේ ආරම්භන බවට පත්වන්නේ. ලංකාවේ සංගීතයට, ගීතයට ඒවා මුලින්ම ජනගත කළ ශ්‍රාවකීන් අතරට ගෙන ගිය ගුවන්විදුලිය අවුරුදු 99ක් තිස්සේ අවුරුදු 100 අභිමුව, ජාතික රූපවාහිනිය දශක ගණනාවක් තිස්සේ සංගීතය, කලාව ජනගත කරමින්, ජනප්‍රිය කරමින් රූපමාධ්‍යයෙන් ප්‍රේක්ෂක ප්‍රජාව අතරට ගෙන ගියා. එනිසා ගුවන්විදුලියත් රූපවාහිනියත් කළ මෙහෙවර නොනෙමි මෙහෙවරක්. එය අප්‍රමාණ මෙහෙවරක්. අද අපි රැවුදුන්ගේ වැඩසටහන වෙන් කරන්නේම ලංකාවේ බිහි වූ විශිෂ්ට සංගීතවේදියෙක් පිළිබඳ යලි කියවීමකට. ඔහු ජනප්‍රිය ගායකෙක්. දශක 5කට වැඩි කාලයක් ලංකාවේ ගායන ක්ෂේත්‍රයේත්, සංගීත ක්ෂේත්‍රයේත් අනලස් කාර්යභාරයක් ඉටු කරන විශිෂ්ට සංගීතවේදියෙක්, ඇදුරුවරයෙක්. ගුවන්විදුලියෙන් ගීත දහස් ගණනක් නිර්මාණය කරන්නට සිය රාජකාරී භූමිකාවද, නිර්මාණ කාර්යද දානය කළ විශිෂ්ට නිර්මාණවේදියෙක්. අද ඔහු පිළිබඳවයි, ඔහු ගැනයි රැවුදුන්ගේ වැඩසටහන ඔබට ගෙනෙන්නේ. ඒ තමයි ප්‍රවීණ සංගීතවේදී මහාචාර්ය දයාරත්න රණතුංග. ඔහුගේ ගී විමසන්නට, ඔහුගේ ජීවන රටා විමසන්නට අපි සූදානම් රැවුදුන්ගේ වැඩසටහනෙන්. අපි ආරාධනා කරා අද වැඩසටහනට අපේ ප්‍රවීණ සංගීතවේදියාට, ඒ ගහන්ධර්වයාට, රැවුදුන්ගේ වැඩසටහනට අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ප්‍රවීණ සංගීතවේදී මහාචාර්ය දයාරත්න රණතුංග මහත්මයා. අයිබෝන් ඔබතුමන්ට. ඒ වගේම ප්‍රිය රසික රසිකාවනි, ප්‍රිය සහෘදයනි, ඔහු පිළිබඳ කියවීමකට ලක් කළ හැක්කේම සංගීතය පිළිබඳව දැනුමැති කෙනෙකුටම තමයි. ඔහු පිළිබඳ පර්යේෂණයකට ලක් කළ අයෙකුට සංගීතය පිළිබඳ දැන උගෙන තමයි ඔහු කියවිය යුත්තේ. මොකද එවැනි අප්‍රමාණ මිනිසුන් කියවන්නට අවශ්‍ය වන්නේ එවැනි දැනුමක් සහිත පුද්ගලයෙකුට. එනිසා අපි ආරාධනා කර අදත් රැවුදුන්ගේ වැඩසටහනට ප්‍රවීණ සංගීතවේදියෙක්, ගායකෙක්, ඒ වගේම සංගීත ආචාර්යවරයෙක්, සංගීත පිළිබඳ දැනුම බෙදන විද්වතෙක් අපි ආරාධනා කරා. ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂන්වල් ගුරු අධ්‍යාපන සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂය සුදත් සමරසිංහ මහත්මයාට අයිබවන්. එමෙන්ම දරණ රණතුංගයන්ගේ ගීත ගැයීමට ඔහුගේ ප්‍රාණ හා සම වූ මහාචාර්ය අමරා රණතුංග මැතිනියගේ ගී ගැයීමට අපි ආරාධනා කරා එතුමන්ගේ ආදරණීය පුත්‍ර විශාරද සාරද රණතුංග මහත්මයාට අයිබවන්. ඒ වගේම සංගීත නිපුන් සාදානා රණතුංග මහත්මියට අයිබවන්. ඔබ බොහොම ආදරෙන් අපි පිළිගන්නවා. ඒ වගේම අද මේ රැවුදුන්ගේ වැඩසටහන නැරඹීමට ප්‍රේක්ෂක ප්‍රජාව එකතු වෙනවා. විද්වතුන්, රසවතුන්, කලාකරුවන් එකතු වෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හර්සන සමරසිංහ මහත්මයා. ඒ වගේම ජාතික රූපවාහිනියේ නියෝජ්‍ය අධ්‍යක්ෂන්වල් වැඩසටහන් ප්‍රවීණ ගීත රචක නිලාරෙන් කාසිම් මහත්මයා ඇතුළු අපේ ප්‍රේක්ෂක ප්‍රජාව සහෘදයෙන් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා.
දරද රණතුංග මැතිතුමත් සහ ගුවන් විදුලි අතර තිබෙන්නේ අත්‍යන්ත බැඳීමක්, ජානගත බැඳීමක්. 1949 තරම් ඈත වකවානුවේ දවසක පුංචි දරුවෙක් විදිහට ගුවන් විදුලියට එන දරද රණතුංග යන ගුවන් විදුලියේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස, පළමු සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස පත් වෙමින් ද නොනැවතී ලංකාවේ ගීත දහස් ගණනක් නිර්මාණය කරන්නට අතදුන්, දිරිදුන්, මග පෙන්වූ විශිෂ්ට සංගීතවේදියෙක්. අපි එතුමන් පිළිබඳව කතා කරමු. එතුමන්ගේ ගීත රස බෙදමු. සුද සමරසිංහ මහත්මයා, ඔබට බහරයි අපේ ඊළඟ අදියරට යන්නට දරත් නරතුංග මහත්මයාත් එක්ක. හිම ගීතයක් ගයන්න ඉස්සෙල්ලා මට පොඩි කාරණාවක් සිහිපත් වෙනවා. මේ 70 දශකයේ අපි ඉස්කෝලේ යනකොට ගණිතය ඉගෙන ගන්නවානේ. ගණිතයට උගන්වනවා සමකෝණ, ඍජුකෝණ, ත්‍රිකෝණ, සමච්ඡේදනය, මේ වගේ වචන. ගෙදර ආපහම රේඩියෝ එක ඇහෙනවා අපිට, සමකෝණේ ත්‍රිකෝණයකි ඔබත් මාත්‍යත් දෙන්න, සමකෝණේ ත්‍රිකෝණයකි ඔබත් මාත්‍යත් දෙන්න, ඔබ එක මුල්ලක හිටියා ඇය තව මුල්ලක හිටියා, නෙත් අතරක පහර ලබ මම මේ මුල්ලේ හිටියා. ඔබ ඇහුණා? ඇහුණාට පස්සේ ඉතින් බැලුවා මේක ගණිත පාඩමක් නෙමෙයි, බලනකොට ප්‍රේම පාඩමක්. ඊට පස්සේ හරි ආසාවක් ඇති වුණා මේ ගීය ගැන. ඒත් එක්ක තමයි දැන් මේ ඔබතුමා පිළිබඳ හොයා බලන්නේ, කොහොමද මේ ගණිත සින්දුවක් කීවේ කියලා. බලනකොට තමයි මම දැනගන්නේ මෙතුමා විද්‍යාව පයිධාරියෙක්. ඩබල් මැත්ස්, කෙමිස්ට්‍රි, ෆිසික්ස් තමයි මූලික උපාධියට හදාරලා තියෙන්නේ. හැබැයි ගිය ලියලා තියෙන සමන්චන්ද්‍රනාත් වීරසිංහ මහත්මයා, කොහොමනත් ඔබේ අර මූලික අධ්‍යාපනික පදනම ප්‍රකාශ වෙන විදිහ ගියක් එකපාරටම හමු වෙලා තියෙනවා කියලා මට පේනුණා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ සාමාන්‍ය ගීත සම්ප්‍රදායෙන් එහාට ගිය වෙනත් ශෛලියකට යන්න ගීත එකපාරට අපිට කනට ඇහෙන්න ලැබුණු කාලයක අපි අමන්දානන්දට පත් කළ හඬක් සහ ඔබතුමා විතරක් නෙමෙයි, ඔබතුමාගේ පියඹ මහාචාර්ය අමර රණතුංගයින් මේ දෙදෙනාම මං හිතන්නේ අපිට කළ විශිෂ්ට මහා මෙහෙවර පිළිබඳ හිතනකොට දෙවන පරපුරට අපි මේක කොහොමද බාර දෙන්නේ, කොහොමද බාරගන්නේ කියන එක තමයි අපි දැන් අද විමසන්න. සුවත් මහත්මයා, ගුවන්විදුලියේ පළමු සේවය, එහෙම නැත්නම් ස්වදේශ සේවය, වෙළඳ සේවය හෝ කුමන සේවාවක වූ දිනයක් ආරම්භ කරද්දී ඇහෙන ගීත ප්‍රමාණයක් තිබෙනවා, විශේෂයෙන්ම බොදු ගීත. බොදු ගීත නිර්මාණ කිරීමෙහිලා ගුවන්විදුලිය තබන පියවර අසම සමයි. දහස් ගණනක් බොදු ගී නිර්මාණය වුණා. ඒ අතරින් දාරන්ද රණතුංග ගැන ගණ කරන මේ ගීතය මතක ගීතයක් පමණක් නොවේ, උදේ පාන්දර මේ ගීතය ඇහෙනකොට මුළු රටටම ජයසිරිමා බෝහාමුදුරන්ගේ පිහිට තමයි. ඒ හඬේ තිබෙන මාධුර්ය, නිවුණු බව, ඒ ඉතින් ආයි අපි වැඩි වැඩියෙන් වචන කියා වනන්නේ කුමට. අපි දැන් මේ ගීතේ රස විඳමු. ගෞරවයෙන් ආරාධනා කරනවා අද පළමු ගීය ගායනට රවුදුන්ගේ වැඩසටහනට මහාචාර්ය දාරත්න රණතුංගයන්ට. ආර
පිපෙල්ල තුරුවල් සමපල දරල්ල පෙරුවන් තරනේ බලයෙන් අපසිරක රැකදේවා රැකදේවා අප සිරිලක වැබලේවා චිත්‍රානන්ද අබේසේකර මේ ගීතය රචනා කළේ ලංකාවේ බිහිවූ තවත් විශිෂ්ට ගීත රචකයෙක් මේ ගීතය ඇහෙන වාරයක් ගානේ මං අර කලින් කිව්වා වගේ දවසක පිබිදෙන සිතුවිලි වලට අවදි වන අපට අපිරිත් පැන් නිහින වගේ ගීත මම කැමති ඊළඟට යන්නට සුදත් මහත්මයා දැන් මේ වැඩසටහනම කියවෙන්නේ දෙවෙනි පරපුරේ සත්සර ප්‍රතිරාවයෙන්. එකෙන් දෙකක් කියවන එකක් තමයි ඊළඟ පරම්පරාවට අපේ ගායක ගායිකාවන් සංගීත වේදින් පිළිබඳව ඔවුන් කළ කී දෑ පිළිබඳව දැනුම දානය කිරීම. ඒ වගේම ඒ විශිෂ්ට සංගීත වේදින්ගේ දෙවෙනි පරම්පරාව මේ වැඩසටහනට දායක කර ගැනීම ඔවුන්ගේ හඬ අපට අහන්නට ලැබෙන්න අවස්ථාවක් බවට මේක පරිවර්තනය කර ගැනීම. එනිසා ඊට වැදගත් වෙන අවස්ථාවක්. ඒ ප්‍රශ්නයත් එක්ක අර ගීය ගැනත් පොඩි කාරණා දෙකක් වැදගත්ම කාරණා දෙකක් තියෙනවා ගීය ගැන කියන්න. එකක් තමයි 1979 ජුනි 5 වෙනිදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පුහුණු පාසලේ තමයි ආරම්භ කරන්නේ ITN නාලිකාව දේවිස් ගුරුගේ සභාපතිතුමායි කාලේ. මම හිතන්නේ ඒ අවස්ථාවේ මුලින්ම විකාශය වූ ගීය තමයි අමරණතුංගෙන් සහ ඔබ තුමා ගායනා කළ ගීය. දෙවෙනියට මේ බුද්ධගයාවේ එක්තරා වෙසක් උත්සවයකට ඔබ දෙදෙන මේ ගීය ගායනා කරනවා. ඒ ගායනා කරනකොට මන්නාඩේ භාරතී අහගෙන ඉඳලා ඔහු නැවත ලංකාවේ සංගීත ප්‍රසංගයකට එනකොට කියනවා මට ගායනය කරන්න ඕනේ දයරත් රණතුංගෙන් ගායනා කළ මේ ගීයයි කියලා. ඒ අනුව සභාපතිතුමා ගුවන්විදුලියේ එවකට හිටපු ඒ ගීය ඔබට ගයන්න අවස්ථාව දුන්නහම කියනවා මන්නාඩේ මට මේක පුරුදු වෙන්න ඕනේ කියලා ඔබගෙන්. පුරුදු වෙලා තමයි ගායනා කරන්නේ. ඒ අනුව මං හිතන්නේ මේ ගීය එතරම්ම ජාතික වශයෙන් ජාතියක් විශිෂ්ට නියෝජනය කරන ගීයක් විදිහට අපේ ප්‍රේක්ෂකයින් රසිකයින් දැනගන්න එක හොඳයි කියලා මම හිතනවා පළවෙනි කාරණේ විදිහට. දෙවෙනි කාරණේ මේ දැන් දෙවෙනි පරපුර කියලා කිව්වහම හුඟක් අය බලනෝනේ සමහර අය දෙවෙනි පරපුරට කොහොමද අහුණේ කියලාත් නේද? ඇත්තටම මෙතන මේ අපේ මහාචාර්ය දයරතන්තුංගෙන්ගේ සහ අමර රණතුංගෙන්ගේ දෙවෙනි පරපුර කියලා කියන්නේ පළමු කොට අපේ නන්දිත සාරද දෙවෙනියට ඉන්නවා පුලස්ති රණතුංග තුන්වෙනියට ඉන්නවා රූපශිකා කුමුද්මති කියලා නම දාලා තියෙන්නේ මේ සංගීතයේ ශ්‍රුති 22ක් තියෙනවනේ ශ්‍රුති 22න් දෙවෙනි ශ්‍රුතිය තමයි කුමුද්මති එුණාට අද ශ්‍රුතිය පැනලා එය හොයාගන්න නැහැ නෙමෙයි එතුමිය මේ විවිධ රාජකාරී කටයුතු නිසා දෙන්න විදිහක් නැහැ කියලා නමුත් අපි සිහිපත් කරන්න ඕනේ විශේෂයෙන් පුලස්ති මේ වෙලාවේ ඔහු ඉන්නේ විදේශගතව. ඉතින් ඒ කියන තිදෙනෙක්ගේ තමයි පරපුරේ අයිතිය පූර්ණ වශයෙන්ම. එතකොට සදානා කොහෙන්ද? සදානා තමයි නන්දිත පුතා එක විවාහ වෙලා ඉන්නේ. එතකොට සදානා කියලා කියන්නේත් ලොකු සංගීත පරම්පරාවක නියෝජනයක්. ඔබ දන්නවා වසන්ත සඳනායක ඇය තමයි ඇගේ මිත්තණිය නේද? ඊළඟට අපේ දයා හේමන්ත අබේසේකර ඔබේ මෞතුමිය ශාන්ති අබේසේකර චිත්‍රපට නිෂ්පාදකවරයෙක් තාත්තා. ඉතින් ඒක නිසා මහා දෙවන්ත කලා පවුලක් නියෝජනය කරමින් මේ කලා පවුලත් එකකට ඇවිල්ලා තමයි දෙවනි පරපුර විදිහට ගැලපිලා මේ යන්නේ. ඕක තමයි කතාව. ඔබ මන්නාඩේ ගැන කිව්වනේ. මන්නාඩේ ගුවන්විදුලි මැදිහත් වීමත් එක්ක ලංකාවට ඇවිල්ලා ප්‍රසංගයක් පවත්වන්නට මූලිකත්වයේ ගන්න කෙනෙක් තමයි මහාචාර්ය දයරත්න රණතුංගයන්. ඒ විතරක් නෙමේ මහා වාද්‍ය වේදී රවි ශංකර් එතුමන් ලංකාවට ගෙනහැල්ලා සංගීත ප්‍රසංගයක් පවත්වන්නට මැදිහත් වුණු අයෙක් තමයි
දරතරණතුන්ගේ කියන්නේ නිසා අපිට කතා කරන්න බොහෝ දෑ තිබෙනවා. අපි මීළඟ ගීතේට ගිහින් කතා කරනවාද මං හිතන්නේ මේ ගීතයත් ඉතාම මිහිර ඇති ගීතයක් දෑදලිස් කියන ලංකාවේ බිහුණු විශිෂ්ට ගීත රචකව රචනා කළ ගීතයක් අපේ ප්‍රවීණ ගායන වේදිනිය අමරා රණතුංගයන් එතුමිය ගායනා කළ ගීතයක් සබමල් සුවඳ ගීතය ලංකාවේ ගීත සාහිත්‍ය ඇතුළෙත් එතුමියගේ ගීත ගොන්න ඇතුළෙත් අමරණීය මතක සටහන් තැබූ ගීතයක් මේ මෙන්න මෙහෙම ඉල්ලීමක් තියෙනවා නන්දිතගේ නන්දිත කියනවා මම අම්මගේ සින්දු කියලම නැහැ ඒක නිසා මට අම්මගේ සින්දුවක් කියන්න ඕනේ කියලා සාමාන්‍යයෙන් අම්මලාගේ සින්දු පුතාලා කියනකොට ඒ හඬින් තමරට කියන්න පුළුවන් මම විශ්වාස කරනවා නන්දිත එහෙම නෙමෙයි කියන්නේ මොකද මං එහෙම කියන්නේ දැන් කාලේ එහෙමයි ඉන්න හන්දා නන්දිත තාත්තාගේ ගැඹුරු සරෙන් අම්මාගේ ගීයක් දැන් ගායනා කරාවි අම්මා තාත්තගේ සින්දු දරුවෝ කියන්නද කවුරු කියන්නද නිසුදත් මහත්මයා අනිවාර්යෙන් අපිට ඔය ගීත වගේම තව දැන් මම හිතන්නේ මේ වැඩසටහනේ අපිට ගීත 10ක් විතර වගේ තමයි කියන්න පුළුවන් වෙන්නේ
මට මතක් වෙනවා ඒ කාලේ අපි උදේම රේඩියක දානවනේ ගිවල්වල ඔබතුමා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉන්න කාලේ අපේ ගරු සභාපතිතුමන්ලා ගුවන් විදුලි සංස්ථාවේ සක්‍රීය කාලේ අපිට උදේ ඇහෙන්නේ මෙන්න මෙහෙම පහන්දරින් දොරින් දොරට පහන්දරින් දොරින් දොරට පින් සිරිකත වැඩම වන්න ඉතින් සබඳ උදාසනේ ඉතින් සබඳ උදාසනේ නිදි දැහැනින් අවදිවන්න අමර රණතුන් ගින්ගහඬ ඊළඟට ආයිත් ඇහෙන මෙහෙම මල් පිපිලා ජීවිත වියනේ මල් පිපිලා ආත්මයේ දසන්තයේ සුවඳ ගලා ප්‍රාර්ථනා මල් පිපිලා මල් පිපිලා අපි මල් පිපිලා වගේ තමයි උදේ නැගිටින්නේ ඔබ තුමන්ලගේ හඬවලලි ඉතින් මං හිතන්නේ දෙවන පරපුරක දෙද මම ඔබතුමාලගේ අපි වයස් කණ්ඩායමનો බැලුවොත් මම දෙවන පරපුරේ තමයි අපි අවදි වුණේ ওই ගීතත් එක්ක මේ ඉන්න මං හිතන්නේ අද අපි ඉදිරියේ ඉන්න ප්‍රේක්ෂකයෝ එළියේ ඉන්න මේ වැඩසටහන බලන් රසිකයෝ මේ ඔක්කොම පිළිගනි මම මේ කියන කතාව කොච්චර සර්ව සාධාරණද කියලා අතරම මේ එතුමන්ගේ ගායන කලාපයන් ගත්තම බොදු ගීතද දේශාභිමාන ගීතද ප්‍රේම ගීත විරහ ගීත ළමා ගීත විවිධ පැතිරුණු කලාපයක ඔහුගේ ගීත පැතිරෙනවා ඒ වගේම ගීත විවිධ වෙනවා ඒ නිසා අපිට දවසේ ඕනෑම වෙලාවක ගුවන්විදුලියෙන් ඕනෑම වෙලාවක ඔහුගේ ගීතයක් වාදනය කරන්න පුළුවන් තෝරා ගැනීමට තිබෙනවා අද දවසේදී අපි ගීත 10ක් තෝරාගත්තේ හරිම අමාරුයි ගීත දහස් ගානකින් ගීත 10ක් තෝරා ගන්න එක නිකන් ලේසි පාසු කාරණාවක් නෙමෙයි එනිසා අපි නොපමාව ඊළඟ ගීතයට යනවා මම හිතන්නේ ඔබට ඒ ගීතය පිළිබඳව තමක් කියන්නට තිබෙනවා ඔව් අපි උසස් පෙළ ඉගෙන ගන්න කාලේ මේ තිබුණනේ උම්මගේ ජාතකේ මේ අමරාදේවි මහාවිශද පඬිතුයෝ මේ දෙන්න ගැන කියවනකොට අපේ සිංහල සාහිත්‍ය ගුරුතුමීලා ඉතින් හරි ආසාවෙන් මේක අහගෙන ඉන්නේ ඒත් එක්ක තමයි අපිට ඇහෙන්නේ මේ ඔබතුමායි අමරාදේවියයි ආචාර්ය මහාචාර්ය අමර රණතුංගෙන් ගායනා කරනවා ඔබ කියනවා අමරාදේවි ඔබ අමරාදේවි නැනවත් දේවි කියලා ඇත්තටම නැනවත් දේවියක් තමයි ඔබට හමු වුණේ මං හිතන්නේ දෙදෙනාම මහාචාර්යවරු බවට පත් වෙනවා ඔබ සංගීත අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් විතරක් නෙමෙයි ඔබ පර්යේෂණ ක්ෂේත්‍රයේ සහ පරිපාලන ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක් බවට පත් වෙනවා එතුමිය ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීය සංගීත ක්ෂේත්‍රයේ ලංකාවේ පළවෙනි මහාචාර්යවරිය බවට පත් වෙනවා. ඉතින් ගී අහලා ගී ගැන තව කාරණා දෙක තුනක් තියෙනවා. කියමු මොකද සින්දු අහන්න තමයි බලාගෙන ඉන්නේ.
වාසල දුරක සෙයි තම පියා ඔබට හැමුලගෙන යන ඔබ කියන් කවුද කියා නැනවත් දේවිය අමරා දේවිය අපි බොහොම ආදරෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා මහාචාර්ය අමරා රණතුංග මැතිණියව එතුමිය අපාතර නැතත් එතුමිය ඉතිරි කර ගිය මතක සහ දැනුම අපාතර තිබෙනවා මම දැන් සූදානම් වෙන්නේ ප්‍රේක්ෂාගාරයට මොහොතක් යන්නට ඔබට යමක් කියන්න තියෙනවද මම මේ සමුදරේ විශ්වවිද්‍යාලයට ආපුවම තමයි ඉස්සල්ලාම දැක්කේ අමරා රණතුංග මැතිණිය ඔබතුමාවත් දැක්කේ ඊට කලකට පස්සේ තමයි මොකද සෞන්දර්ය විශ්වවිද්‍යාලේ අපි හොරන්නේ හිටියේ. එතකොට මේ සින්දු අපි අහලා තිබුණනේ. දැන් මහෞෂධ පඬිතුව අපි දැකලා නැහනේ. අමරාදේවි දැකලත් නැහනේ. හැබැයි දැන් මේ සින්දුව කියන එක කියලා දැක්කනේ. දැක්කට පස්සේ මට පේන්නෙම මේ අර පැස ඔළුවේ තියාගෙන යන අමරාර නතුංග මැතිණිය තමයි මට පේන්නේ. එතකොට ඔබතුමා තමයි මට පේන්නේ මේ මහෞෂධ පඬිතුව විදිහට යන මේ සින්දුවේ සම්පූර්ණ රූපරාව මට මැවිලා පේනවා. ඉතින් මං හිතන්නේ මේක හරි නාට්‍යෝචිත ගීයක් ඇත්තටම නේද මේ කතාවක් ලස්සනට කියන්නේ දෙන්නේ හමු වෙලා කෙනෙක් ගැන දැකලා හිතක් ඇති වෙනවා ඊට පස්සේ එයාගෙන් ප්‍රශ්න අහලා උත්සාහ කරනවා එයා හිතන්නේ මොනවද කියලා දැනගන්න ඉතින් මහෞෂධ පඬිතුව කියලා කියන්නේ මහා බුද්ධිමතෙක්නේ ඉතින් ඒ කතාව මම කියවපු පොතෙන් කියවපු කතාව රූප රචනය කරගත්තේ ආචාර්ය අමර රණතුංග මැතිණිය සහ මහාචාර්ය දාරත්‍රන්තුංග ඉන්න එක තමයි කියලා මට ඇත්තටම කියන්න හිතුණා. හොඳයි අපි දැන් මම කලින් වගේ ප්‍රේක්ෂාගාරයට යන සූදානම් වන්නේ බුදු පොහොසත් ප්‍රේක්ෂාගාර කපට ඉන්න දාරත්‍රන්තුංග මැතුමන් එක්ක ගුවන්විදුලියේ රාජකාරී කළ ඒ වගේම ගුවන්විදුලියත් එක්ක බැඳුණු එතුමාගේ ඉතිහාසයේ කතාව හොඳින්ම දන්න අයෙක් සහ මම අසා තියෙන විදිහට දෙදෙනාම එකම අපි කියන එකම බැච් එකකින් ගුවන්විදුලට ආව කියලා. ඒ පිළිබඳ ඇත්තම දැනගන්නට මට හැකි ගුවන් සංස්ථාවේ සභාපති ජේෂ්ඨ මාධ්‍යවේදී හර්සන් සමරසිංහ මහත්මයා. මම කැමැති ඔබතුමන්ගේ දැනගන්නට මුලින්ම ඔබතුමන්ගේ කල්යාණ මිත්‍රයන් පිළිබඳව. ඔව් අපි දෙන්න එකට තමයි එක දවසේ එක මොහොතේ තමයි ගුවන්විදුලි සංස්ථාවට ආවේ. ඒ එනකොට අපිත් එක තවත් දෙන්නේ තුනෙක් ඉතලත් ආවා. එකෙනෙක් පාලිත පෙරා ඒ වගේම මහා නාට්‍යවේදී සුගත පාලිත සිල්වා මහ විශාල සම්මුඛ පරීක්ෂණකින් පස් තමයි මේ තෝරගත්තේ අපි තෝරගත්තේ නෙවිල් ජාවීර් කියන ශ්‍රේෂ්ඨ පරිපාලකයා සහිත විශාල කණ්ඩායමක් තුන් හතර පාරක් මම දැක්කා සම්මුඛ පරීක්ෂණයේ සමහරක් කටින් නැටුවා තමන් දක්ෂකම් පෙන්වන්න දැන් මේ අපි දෙන්න එකට ආවේ රුපියල් 525 පඩියට. ඒත් පඩි දවසේ අන්තිමට බලනකොට 525ක් නෑ 475ක් විතර තියෙන්නේ. අපි එහෙමයි ජීවිතේ පටන් ගත්තේ. දැන් දයාරත්න ගැන අහනකොට මට කියන්න බලන එකම දෙයක් තමයි එකම වැකියක් මට සිහිපත් වෙනවා ඒක සිහිපත් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් A rose without thorns. හරියට මේ රෝස මලක් කටු නැති මොකද මම එහෙම කිව්වේ මේ ගුවන්විදුලි සංස්ථාවේ පිපුණු රෝස මල් හැම එකම මහ විස
කටු සහිත රෝස මල් තමයි මේ ගුවන් සත්තයි පිපුණේ. දයාරත්න මතක ඇති. මහගම සීකරගේ සින්දුවට කොච්චර ඉර ගැහුවද මේකේ ඉන්න කලාකාරයෝ. මහගම සීකර ලියපු ගීතවලට මේ ඇනෝලින් වගේ තටි විනාශ වෙන්න සින්දුව විනාශ කරනවා. ඒ වෙලට සින්දුව ගිනිලා වෙන කොහේ හරි ලක්ෂ ගානක් තැටි තියෙනවා එක තැනක හංගනවා. හංගම ඊළඟ භවයේදී තමයි මේ තැටිය හොයාගන්න හම්බ වෙන්නේ. එහෙ උගන් විදිලක අපේ හිටියේ. මම හිතනවා දයරත්න කියලා කියන හරි අහිංසක ඒ වගේම මේ කඩාගෙන ඉස්සරහට යන්නේ නැති ශාන්තවරුගේ චරිතයක් ඇති පුද්ගලයෙක්. එදා සංගීතංශේ බාරව වැඩ කරනකොට මොනතරම් දියුණුවක් සංගීත ක්ෂේත්‍රයේ ඇති කළාද? සින්දුවක් අනුමත කරගන්න පිටින් කෙනෙක් එනකොට දයරත්න රත්නතුංග මහත්මයා ඒකට උඩින් මැදිහත් වුණේ නැහැ කවදාකවත්. මණ්ඩලයේ තීන්දුව ඒ තීරණේ ඒ විදිහටම ඉදිරිපත් කළා. අනිතක මම දන්න දෙයක් තමයි එදා ඉඳන්ම දයරත්න කවදාකවත් ඔළුව නැවුවේ නැහැ අවනීතියට. මේක හරි වැදගත් දෙයක්. ඒ නිසා මට කියන්න තියෙන එකම දේ තමයි මේ දයරත්නගේ මේ දියුණුව පිටිපස්සේ හිටියේ අමර අරණතුංග මැතිණිය. මම ඉස්සර දකින්නවා මේ අමර අරණතුංග මැතිණිය ඇවිල්ලා දයරත්නගේ මේසෙ ඉස්සරහ පිට වාඩි වෙලා ඉන්නවා. අපි දෙතුන් පාරක් බලනවා. මොකද ඒ තරම් ලස්සනයි අමරා කියන ඒ කාන්තාව, ඒ මහාචාර්යවරිය. සමහර වෙලාවට අපිට අපි කොළු කාලේ ඒ කාලේ බඹර ගී ගායන කාලේ අපි මේ අමරා රණතුංග වගේ ලස්සන කාන්තාවක් දයරත්න රණතුංග මහත්මයාට හමු වීම ගැන අපි හිතේ ඇතුලේ පොඩි ඉරිසියාවකුත් ඇති වුණා. නමුත් ඇය තමයි ඔබේ පිටිපස්සෙ හිටපු යෝධ ශක්තිය. නැවතරක් මම කියනවා මේ ගුවන්විදුලි සංස්ථාවේ පිපුණු ලස්සන රෝස මලක් කටු නැති මහාචාර්ය දයරත්න. බොහොම ස්තුතියි සලවතුමා. ලංකාවේ ගුවන්විදුලි වංශකතාවේ නෙවිල් ජයවීර කියන්නේ දැවැන්තෙක්, මහා යෝධෙක් වගේ මිනිසෙක්. ඒ කාලේ තමයි සංගීත ක්ෂේත්‍රයේ ගොඩක් වැඩ පටන් ගත්තු කාල සීමාවක්, වැඩ වැඩියෙන් පටන් ගත්තු කාල සීමාවක්. මෙතුමන් සංගීත අධ්‍යක්ෂවරයාව සිටියේදී ආරම්භක සංගීත අධ්‍යක්ෂවරවන්නේ ගුවන්විදුලි සංස්ථාවේ මාචාර්ය දරන රණතුංග මැතිතුමන්. ඒ කාලේ තමයි ගොඩක් සංගීත වැඩසටහන්, පරේෂණ වැඩසටහන්, සංවර්ධන ගී කියලා වෙනමම කලාපයක්, ඒ වගේම ජන සංගීත පරේෂණ විවිධ වැඩ බිමක් බවට පත් වුණා සංගීතාංශයත් එක්ක ගුවන්විදුලිය මෙතුමන්ගේ මැදිහත් වීමත් එක්ක. මම කැමතියි මේ අපි ගීතෙට ගිහිල්ලමු නේද ටික කතා කරන නිසා. ගීතෙට ගිහිල්ල මෙතුම, මොකද මෙතුමගේ ලංකාවේ සංගීතයට කළ මැදිහත් වීම පිළිබඳව අපි කතා කළ යුතුමයි. ඒ මහා බරසාර මැදිහත් වීමක්. මොකද හැම වෙලෙම දරන රතුන් ගැන පිළිබඳ කතා වුණොත් බාහිර සමාජය දන්නේ ඔහු දක්ෂ ගායකයෙක්, මිහිර ඇති ගී ගැයුවෙක් බව, නැත්තම් ගී තනු නිර්මාපකයෙක් බව. හැබැයි ලංකාවේ සංගීතයට ඔහු කළ මැදිහත් වීම ඉතාමත්ම වැදගත්. අපි මීළඟට ගයන්නේ ලංකාවේ බිහි වූ තවත් එවැනි විශිෂ්ට ගීත රචකයෙක් වන සුනිල් සරත් පෙරේරා ගීත රචකයාණන් රචනා කළ සැන්දෑ හසේ ගීත. ඉතාමත්ම මිහිර ඇති ගීතයක්. අපි ආරාධනා කරනවා දරත්න රණතුංග මැතිතුමන්ටත්, ඒ වගේම ඔබටත් දෙදෙනාමනේ ගායනා කරන්න මේ ගීතය. Yeah.
අපට දනවනවා ගීතේ වචනවල තිබෙන රූපක රූපක ඇතුලේ රූපක රූපක රචකෙක් තමයි සුනසරත් පෙරේරා කියන්නේ ඊටම ගැළපෙන තනු නිමැවුම් සුදත් මහත්මයා කැමති දැනගන්නට ඒ ගීතයත් එක්ක මේ තරම් මිහිරි තනු නිමවෙන්නේම උත්තර ಭಾರತೀಯ රාගධාරි සංගීතයේ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඔහු සතුව තිබෙන නිසාද ඒ කියන්නේ ඒ ගීතන තවමත් එදා වගේම අවුරුදු 20-30 ගණනක් ගියත් 30-40 ගණනක් ගියත් තාමත් මිහිරට අපේට දැනෙන්නේ එහි තිබෙන්නා වූ මේ දැන තනු නිමැවීමද? ඔව් එහෙමයි. දැන් නාරදීය ශික්ෂාව කියන ග්‍රන්ථයේ කියනවා කලාකරුවෙකු මෙලවට බිහිවන්නේ තමන් පෙර කරන ලද කුසල් බලයෙන් කියලා. ඉතින් අන්නේ කුසල් බලයෙන් තමයි ඔය ඔහොම ඉපදිලා ඔය විදිහේ නිර්මාණ කරන්න සහ ඔය විදිහේ මිනිසුන් කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ හදවත් පැහැර ගන්න පුළුවන් විදිහට සුමුදු ස්වරයකින් ගායනා කරන්න පුළුවන් වෙනෝනේ. ඉතින් පින් කරලා ඉපදිච්ච මේ වාගේ අයගෙන් ඇත්ත වශයෙන්ම ඔය අහපු ගීත අහන්න අපිටත් වාසනාව තිබුණා. ඒ වාසනාව මම තව ඉදිරියට ගෙනහිලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි පාසල් විෂය නිර්දේශ විශේෂයෙන් මම මේ විශේෂ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරයා විදිහට 2004 ඉඳලා පත් වෙච්ච දා ඉඳලා මේ රාගධාරී සංගීතයේ දරුවන් අතරට ගෙන යාමට මොකද්ද කල යුත්තේ කියන එක පිළිබඳ දැඩි සොයා බැලීමක නිමග්න වෙද්දී සැන්දයහසේ කියන ගීය තමයි අපි මේ ආ
රාගයට දරුවන්ට ඉගෙන ගන්න මේ ගීය අපි පාදක ගීයක් විදිහට විෂය නිර්දේශයට ඇතුළත් කරා. එතකොට මේ වගේ දේවල් කිරීමෙන් අපි කරේ මේ දෙවෙනි පරම්පරාවට විතරක් නෙමෙයි. මේ හෙළ පරම්පරාව පවතින තාක්කල් ඔබතුමාලාගේ මේ නිර්මාණ සංස්කෘතිකමය ප්‍රවාහයේ ඇතුළට එකතු කරලා තියෙන්නේ. ඉතින් මේව කරන්න මේ හැම දේවල් ලබන්න පින් කරන්න ඕනේ. මොකද කවදාකවත් මේක නැතුව යන්නේ නැහනේ. ඉතින් අන්න ඒ නිසා මම හිතන්නේ මේ රාගධාරී සංගීතයේ පදනම් කොටගෙන කරන නිර්මාණ කියලා කියන්නේ ඒව කවදාකවත් මේ ඇත්තටම අමරණීය නිර්මාණ. ඉතින් මම හිතනවා ඔබ ඒ වගේ නිර්මාණ කරන්න పూర్ව ජන්මවල ඉඳගෙන ශක්තිය තමයි අපිට මේ ලබා දීලා තියෙන්නේ. ඒ අතරේ මට මතක් වෙනවා මෙන්න මේ සින්දුවත් හරිම මේ හරිම සංවේදී ගීයක් ඔබතුමාගේ කියනවනම් කැමැති මං සරසවියේදී හෙට විතරයි හමුවන්නේ කිමද සොඳුරි නෙතු කඳුලැලි පුරවන්නේ. ඔබට තිබෙන්නේ හරිම මේ විරහ බරිත අඩක්. කැමති මං ඒක අහන්න චුට්ට කියනවද? සරසවියද? සරසවිය හිටියනේ දෙන්නම නේ, ඒ කාලේ මතක් කරලා කියන්නේ. සරසවියදී හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි ඔබේ කඳුලලි පුරවන්නේ. බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. ඔබ මේ ජාතික අධ්‍යාපන ආයතනය ගැන කිව් නිසා මම යලිත් වතාවක් ප්‍රේක්ෂාගාරයට යන්නට සූදානම් වන්නේ. ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය ඇවිත් ඉන්නව මම දැක්කා. මම මොහොතක් කතා කරලෙන්නම්. මොකද ජාතික අධ්‍යාපන ආයතනය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන විශේෂයෙන්ම ලංකාවේ සංගීතයට. ඒ වගේම සංගීතයේ අධ්‍යාපන දැනුම බෙදා දීම සඳහා අපේ ශිෂ්‍ය පරම්පරාවට අපේ දරු පරම්පරාවට ඉතින් අද මෙතුමිය ඇවිලින් මේ වැඩසටහන අරබන්නට සහාය රස විඳින්නට මම කැමති. ඔබතුමිගේ අදහස් දැනගන්නට මහාචාර්ය දරණතුංගන්ගේ මේ වැඩසටහනට වඩා ඇත්තට මේ දැනෙන රසය පිළිබඳව. බොහොම ස්තුතියි මට අවස්ථාවක් ලබා දුන්න එකට. බලාපොරොත්තුෙන් ආවේ නම් මේ විරල අවස්ථාවක සහභාගී වෙන්න ලැබීම මම හිතන්නේ මට සංගීත විශාරද සුදත් සමරසිංහ මහත්ම කරපු ආරාධනේ. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දුන්න එකට. අපිව මේ ඉතා ඉක්මනින් ළමා කාලයට තරුණ කාලයට නැවත ඔබතුමා අරන් ගියා. අපිට මතක් වෙනවා ඇත්ත වශයෙන්ම අර සුදත් සමරසිංහ මහත්මයා කිව්වා වගේ අපි උදේට නැගිටිනකොට අපිට රූපවාහිනිය තිබ්බේ නැහැ අපේ ළමා කාලේදී. පසු කාලෙත් තමයි අපි රූපවාහිනිය රූපරාමු දැක්කේ. ඉතින් අපිට ගුවන් විදුලියේදී අපි රූපරාමුවක් නොදැක මේ මහාචාර්යතුමා මහාචාර්යතුමිය වගේ කටහඬවල් තුල අපි ඇත්ත වශයෙන්ම අපිව ජීවත් කෙරුවා, අපිව අවදි කෙරුවා. අධ්‍යාපනයේට අපිව යොමු වෙනකොට අපි පටන් ගන්න ඒව අහලා. ඉතින් ඒ කාලේ ඒ කියන ලද ඔය වගේ ගීතවල ගීතවත් බව, අර්ථවත් බව, ආදර්ශවත් බව, අභිමානවත් බව කනගාටු සමහරලාට දැන් දකින්නේ නැහැ. මම විවේචනයක් කරනවා නෙවෙයි. නමුත් ඒ හැම ගීතයකම වටිනා කතාවක් තිබ්බා. දැන් සමහර ලාවට අපි කතාවක් නෙමේ සද්ද විනාශ සද්දයක් ලැබෙනවා ඇහෙනවා විතරයි සමහර ලාවට. විවේචනය කරනවා නෙමේ, මට මතක් වෙන්නේ ඒකයි. මහාචාර්යතුමිය සමගවත් මහාචාර්යතුමා සමගවත් කිට්ටු සම්බන්ධයක් තිබ්බේ නැහැ. නමුත් සුදත් සමරසිංහ මහත්මයා අපිත් එක්ක ජාතික අධ්‍යාපන ආයතනයේ විශාල සේවයක් කරා සංගීතය වෙනුවෙන්. ඔබතුමන්ලාගේ දේවල් අපි විෂයමාලාවට ඇතුළත් කරලා දෙවනි පරපුර නෙමේ මතු හැම පරපුරකටම ගෙනියන්නට සැලැස්සුවා. වටිනාකම් ඉතාම ඉහළයි. අපි තාමත් සතුටු වෙන්නේ වටිනාකම් එක්ක. ඉතින් ඒත් එක්කම දෙවනි පරපුර නෙමේ තුන්වෙනි පරපුර හතරවෙනි පරපුරටත් යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වාගේ ඒ
අපේ වටිනා සෞන්දර්ය සංගීත ක්ෂේත්‍රයේ පවුල් මේ විදිහට සදාකාලිකවම ඉදිරියට ගෙනියන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි ආචාර්යතුමනි. ගීත රචනා කළ ආචාර්ය අජන්ත රණසිංහ ලංකා විහුතවත් විශිෂ්ට ගීත රචකෙක් අජන්ත රණසිංහයන් සුනිල් සරත් පෙරේරා චිත්‍රණ දබේසේකරන කරුණත් නබේසේකර මෙවැනි රසවතුන්ගෙන් පිරුණු තැනක් තේ කල දැන් ඉතින් අපිට පොඩි ඉරිසියාවකුත් එනවා ඇත්තටම අපිට එහෙම මහා මිනිස්සු ඇසුරු කරන්නට නොලැබීම පිළිබඳව හැබැයි වාසනාවකට අජන්ත රණසිංහ මහත්මගේ ජීවිතය අවසන් කාලයේදී ගුවන් විදුලිය ගෙවුණු නිසා අපිට පොඩ්ඩක් ගෑවිලා යන වගේ අසුරක් ලබන්නට හැකියාව ලැබුණා. ඉතින් ඒක අපි බොහොම රසවත් මතකයක් විදිහට ස්මරණය කරනවා. අපි ගීතය ගැන කතා කළ යුතුයි. ඔව් සැලලිහිනියෝ කියලා කියනකොට අරහෙන් ඇහුණ නේද බටනලාගෙන් උත්තරක් දුන්න සැලලිහිනියා. නේද? මොකද කියලා ඇහුවා.
මේ ගීතය ඇත්තටම මේ නැවුම් ප්‍රේමවන්තයන්ගේ චිත්තාභ්‍යන්තර කියවීමක් නේද? ඒ මොකද කාට හරි කෙනෙකුට හිතේ ඇතුලේ ආදරයක් ඇති වුණාපුවාම ගිහිල්ලා අහනවා. ඇහුවට පස්සේ මේක ජය ගන්නවනේ. ඊට පස්සේ මේක කාටවත් නොකිය ඉන්නම බෑ. ඔය කොච්චර කීවත් ඒක තමයි අජන්ත රණසිංහ මහත්තයා මේ ලියලා තියෙන්නේ. මං හිතයි මට මතකයි අජන්ත රණසිංහ මහත්තයා කියනවා ඒ වගේ අත්දැකීමක් එතුමා තුළ. ඉතින් මේ ඇත්තටම එහෙම කියන්න කෙනෙක් නැති වුණාපුවාම දැන් යාළුවෙකුනේ කියන්නේ. යාළුවෙකුත් නැති වුණාම කියන්න අන්තිමට ගිහිල්ලා මේ සැලලිහැටවත් කියනවා. ඉතින් ඒ කියන්නේ ඒ තරම් හිතට ඇතිවිච්ච මේ මහා දරා ගන්න බැරි සතුට කාට හරි කියන්න ඕනේ. හැබැයි කියන්න එපා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මිතුරු මිත්‍රයන්ට කිව්වහම නම් කියනවනේ. හැබැයි දන්නවා සැලලිහිනිය කියන්නේ නැහැ කියලා. රවුදුන්ගේ වැඩසටහන අද ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ ලංකාවේ බිහිවුණු විශිෂ්ටතම ගාන වේදිකාවක්, ඒ වගේම සංගීත වේදිකාවක් වන දරන රණතුංග ගැන පිළිබඳව. මම කැමතියි සාරද රණතුංග ඔබත් එක්ක වචන කතා කරන්න. මොකද ඔබ කතා කළ යුතුයම දෑ තිබෙනවා. පියා පිළිබඳව එතුමන්ගේ ජීවන රටාව වඩාත්ම හොඳින් දන්නේ පවුලේ උදවිය. ඉතින් පුත්‍රයා විදිහට එතුමන්ගේ මේ සංගීතය සම්බන්ධයෙන් ඊළඟ පරම්පරාවට ලබා දෙන අවස්ථාව පිළිබඳව. මොකද මමත් අහලා තියෙන බොහෝ ප්‍රවීණ වෙලා ඉන්න දැන් විශිෂ්ට ගායනවේදීන් සංගීතඥයින් ගුරුහරුකම් දුන්නු සහ අවස්ථාව දුන්නු අයෙක් තමයි දරදන රතුංග මැතිතුමන් කියන්නේ. ඊළඟ පරම්පරාවක් හදන්න අනලස්ව ඒ වගේම තමන්ගේ අත දුන්නු නිර්හංකාරවත් දුන්නු පුද්ගලෙක්. ඒ පියා ගැන ඔබතුමා මොකද හිතන්නේ මේ අනිත් අය දෙවන පරම්පරාව හදන්න දුන්නු දායකත්වය ගැන? ඇත්තෙන්ම මට මතක් වෙනවා කුඩා කාලේ සිටම මේ මවත් පියත් දෙන්නාම විශේෂයෙන් එයාලගේ නිවාඩු දවස් තියෙන්නේ සෙනසුරාදා. එතකොට මේ දවස් දෙකේම ගෙදර සංගීත පන්ති. ඉතින් මේකට ආපු අය බොහෝමයි. නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් අපි බොහෝම කුඩා කාලේ සිට අපිට මතකයි අද ගොඩක් ප්‍රවීණ අය අපේ ගෙදරට ඇවිල්ලා ඉගෙනගෙන තියෙනවා සංගීතය. හැම සෙනසුරාදා ඉරිදාවකම මේ ශාස්ත්‍රීය සංගීත පන්ති වලට පැමිණෙනවා. ඉතින් ඒ සේවාව අම්මයි තාත්තයි දෙන්නම හොඳට කරා. ඉතින් මම හිතන්නේ ඒක මේ රටට දුන්න ලොකු දායාදයක්. ඉතින් ඒකේ මොකද ඊට අමතරව තාත්තා ගුවන්විදුලියේ සේවය කරා. එහිදී විශේෂයෙන් සංගීත වැඩසටහන් බොහොමයක් කරා. මට නම් වලින් කියන්න මතක නැහැ, මෙතුමා දන්නවා. ඒ වගේ වැඩසටහන් ඇත්තරම දැන් කෙරෙන්නේ නැහැ. මම කියන්නේ ඔබතුමා රසබින්දු, හෝපලු හෙවන, සංගීත සරසවිය, හෙට පායන තරු, පිබිදෙන ගායක පරපුර, අපරදිග සංගීත ලෝකයෙන් ගාන්ධර්ව අපදාන. ඔබ හරි. ඉතින් ඒ වගේ බොහොමයක් තියෙනවා. ඉතින් ඒ වගේ එහෙම ඒ කාලේ ඇත්තරම අපිත් ඉස්කෝලේ පාසලේ ඇරුණාම අපිත් මෙතන තමයි ඉන්නේ ඇවිල්ලා. අපි මේ කොරිඩෝ එකේ එහාට මෙහාට දුව දුව ඉන්නවා. මොකද තාත්තා අපි ගෙදර එකයි යනකම් අපිත් හවස වෙනකම් ඉන්නවා ඉස්කෝලේ දෙකට ඇරලා ඇවිල්ලා අපිත් මෙතන ඉන්නවා. ඉතින් අපිට හරි මේවා දැකලා හරි සන්තෝෂයි. ඉතින් දැන් තත්ත්වය ටිකක් වෙනස්. ඒ කාලේ හරි ලස්සන කාලයක් තිබ්බා. ඉතින් ඒ වගේම මම වගේ විශ්වවිද්‍යාලයටත් ගිහිල්ලා අපි ඉන්නවා බලාගෙන මේ හැම ලොකු ගාන්ධාරයෝ අපි හොඳට දැකලා තියෙනවා. ඒක ළඟ හැසිරීම ඉතින් ඒ දැකපු ඒ ටිකම ඇති අපිට දේවල් ඉගෙන ගන්න. ඒ ශාස්ත්‍රීය පැත්තෙන් අම්මා කරපු දේවල්. ඉතින් ගොඩාක් සිසු පිරිසක් ඉන්නවා. ඉතින් අද ලොකු තත්ත්වවල ඉන්නවා. ඒකයි මට කියන්න තියෙන. ඉතා වාසනාවන්ත දරුවෝ ඔබ. එවැනි මහා මිනිස්සු දැක දැක නේද හැදුනා එක? ඇත්තෙන්ම ඒක තේරෙන්නේ ටිකක් කල් ගිහිල්ලා තමයි මට තේරුනේ ඒක. පොඩි කාලේ අපිට එහෙම තේරුන්නේ නැහැ. දැන් තමයි ඒක දැනෙන්නේ. මහා මිනිසෙක් මහා පුරුෂයන් දෙදෙනෙක් අතර පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විශේෂයෙන්ම මවත් පියත් දෙදෙනාම මේ වගේ තත්වයක ඉන්න අයගේ දෙමාපියන්ගේ දරුවෝ හැටියට මම හිතනවා මම ගොඩාක් වාසනාවන්තයි. අයියයි නංගි තුන්දෙනාම. ඉතින් මගේ බලාපොරොත්තුව ඉතින් ඇත්තටම එයාලගේ තත්ත්වයත් රැකගෙන මට පුළුවන් උපරිම
මම මේ සංගීතය කරන්න පුළුවන් උපරිම දායාද ගන්නවා. ඒව ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනියනවා. හොඳයි, අපි මේ ලංකාවේ ගීතය, මේ ගීතයත් රචනා කරලා තින්නේ ලංකාව බිහුණු ගීත 5000කට වැඩිය රචනා කළව කරුණර තබේසේකර සූරින්. ඒ වගේම ලංකාවේ සංගීතයේ වෙනමම කලාපයක් සටහන් කළ සරත් දසනායක විශිෂ්ටයා තමයි තනු නිර්මාණය කළ තිබෙන්නේ. පෙම් සිරිරාලේ ගීතය අපි දැන් රස විඳින්නේ. සන්සුන් හලගී හන හලිය සුනා කෞරුවාවේ කෞරුවාවේ සුදු මහත්මයා, පෙම් සිරිරාරේ ගැන ඔබට කීමට මම දැක්කා බොහෝ දේ තිබෙන බව. පෙම් සිරිරාරේ ගැන නෙමෙයි, දැන් ඇත්තටම අපි දිහා බලාගෙන මේ වැඩසටහන බලන් ඉන්න අය කල්පනා කරනවා ඇති, අනේ දැන් අර සින්දුව කිව්වේ නෑනේ, දැන් අපි සින්දු 6ක් කියලා 10ෙන්, ඒකයි මම මේ කියන්නේ. අර සින්දුව කිව්වේ නෑ, අයියෝ ඒක කියන එකක් නැද්ද කියලා. ඒක නිසා මේ අපි මේ වැඩසටහන ලේසියෙන් ඔබේ නිර්මාණවලට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. මම මතක් කරනවා ඔබ ගැයූ මෙන්න මේ වගේ මధుරතම ගීත කීපයක්. කිරි කවදිසිනා නොදක බඳුනු ආදරේ, ඇගේ අහංකාර බැල්මට බැඳි ආදරේ, ආදරේ ආදරේ. කිරි කවදිසිනා නොදක බැඳුනු ආදරේ. එහෙම තමයි ඔබ අන්තිම කාලේ කියලා තියෙන්නේ මුල් කාලේට වඩා. ආයි කියලා තිනවා. සඳමා සිනාසුනා, තරුමා කතා කළා, ඔබමා සිනාසුනේ නැ
ඔබ මා කතා කළේ නෑ. තවති සරසඳට අප අමතක වුණාවේ, වලාකුළු යහන් ගැබසැඟ වුණාවේ, තරුමලා නිකරයේ නෙතු පියාගත් පැයි අපි සිනාසී රැඳී ඉමු හුදෙකලාවේ. සරසඳට අප අමතක වුණාවේ. තව එකක් කියන්නද? උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ අරයින්නේ. උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ. නවත්තන්න හිතෙන්නේ නැහැ. ඒ වුණාට ඔය ඇති. මම කල්පනා කරේ මේ මොබයිල් ෆෝන් එනකම්ම ආවට පස්සේ තමයි ඔය කෙටි පණිවිඩ ඌමාරු වෙන්න ගත්තේ. ඉතින් පෙම්පත්වල ලියුනේ ওই ගීත තමයිනේ. පෙම්පත්වල ලිව්වේ එහෙම නැත්තම් කුරුටු ගී විදිහට, නැත්තම් ප්‍රේමය ප්‍රකාශ කරන්න භාවිත වුණේ මේ ගී දශක ගණනාවක් ඒ යෞවනය. නමුත් ඉතින් දැන් ජංගම දුරකථනවල කෙටි පණිවිඩ වලින් හැඟුම් නැති අකුරු විතරක් වුණේ හුමාරු වෙන්නේ. කෙසේ වෙතත් මම යලිත් හිතුවා මේ ප්‍රේක්ෂකගාරයට යන්න උමනයි කියලා. අපේ රසවතුන් අතරින් තවත් රසවතෙක් මට පේනවා මෙතන ඉන්නවා. ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලේනගේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා රසවතා. මම දැක ඔබ කලින්ම ඇවිල්ලා හොරෙන්ම වාඩි වෙනවා මෙතන. දරත රණතුංග නැමැති විශිෂ්ට ගායකයා පිළිබඳව පොද ඔබටත් ගුවන් විදුලත් එක්ක තිබෙන නායකමක් තිබෙනවා. ඉතත් හද බැඳීමක් තිබෙන ඔබේ පරම්පරාවෙන්ම මම කැමැති ඉගෙන දැනගන්නට. ඇත්තටම එහෙම මම බොහොම භාග්‍යවන්තෙක් කියලා මට හිතෙනවා. දයාරන්ද රණතුංග, අමරා රණතුංග, වසන්ත සඳනායක, අනිත් පැත්තෙන් සදාන, සුප්‍රියා, නන්දිත මේ සියලු දෙනාම සංවාදයට ලක් කරගන්න ලැබිච්ච භාග්‍යවන්තෙක් මම. එක පැත්තකින් දයාරත් නමරා සුසන්යෝගය මං කැමති කවියකින් මෙහෙම කියන්න. හිඳින්න වැවෝ වියලි වන්නේ පලාතට වෙහි වලාවක් විමු, ලවෙන රහවුණු විරල ගම් වෙත මිහිරි එල්දිය තලාවක් විමු, අඳුරු හදවත් එලිය කරවෙන සඳක් සේමල් තලාවක් විමු, කලාකාමය නිතට ලන්වන නිබඳ පිවිතුරු නිලාවක් විමු. සඳ පහනක්සේ එළිය දුන්න දයරත් නමරා සුසන්යෝගයේ මතන්නේ රසවිහින්න අර්ථවිහින්න සංගීත මහෝගයකට එරෙහිව උඩුගම්බලා පිහිනන් තිබෙන කාලවකවානක මේ රමණීය, කමනීය, ප්‍රේමණීය, රසපූර්ණ, අර්ථපූර්ණ ගීතාවලිය අනාගත පරම්පරාවට දායද කළ යුතු හිමා. මොකද අද වල්ගීත, මල්ගීත, ගංජගීත, කංසගීත, අබින්ගීත, කප්පරක් අපේ කං අඩි පුපුරුවන කාලවකවානක මෙවැනි යුග මෙහෙවරක් ඉටු කළ යුග පුරුෂයන් අනාගත පරම්පරාවට දායද කරලීමේ යුග අවශ්‍යතාව මා හිතනවා ස්තදාන, ඒ වගේම නන්දිත ඔබට පැවරලා තිබෙනවා. මොකද තාත්තල අම්මලා කියපු මේ රමණීය ප්‍රේමණීය ගීතාවලිය අද විකුණංකන මංකොල්ල කන බොහෝ පිරිසක් ඉන්නවා අපි අත්දැකලා තිබෙනවා. එවැනි කාලවකවානක ඔබට ජාතික යුතුකමක් තිබෙනවා, ජාතික වගකීමක් තිබෙනවා. මම හිතනවා ඒ මගේ ඔබට සාරපලනලා ගැනීමට ශක්ති ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ගරු සභාපතිතුමා බොහොම අපූර්වට ඒ අතීතයේ සිහිපත් කළා. ඒ නිසා මෛත්‍රෝ ජාතික ගුවන්විදුලිය, ජාතික රූපවාහිනිය අපිට මහා සම්පත්. ඒ ගමන් මගේදී අපිට මීට වැඩිය මේ යුග මෙහෙවර ඉටු කරපු දයරත්න අමරා සුසන්යෝගයේ නිරුපල අනාගත පරම්පරාවට දායද කරලීමට හැකි වේවි කියලා මම විශ්වාස කරනවා. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලැබේවා. ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් සියලු දේවරයක වර්ණීන් ඔබට සිත ශාන්තිමත් වේවා. බොහොම ස්තුතියි. ගුවන්විදුලියේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ඉන්න කාලයේදී සුලත් මහත්මයා
දෙමළ එවැගේම ඉංග්‍රීසි සහ මුස්ලිම් කියන භාෂාව කතා කරන අය රසවිඳින සංගීතය වෙනුවෙන් ඔහුගේ මැදිහත්වීම ඉතා වැදගත් වෙනවා. දෙමළංශයේ සංගීත වාද්‍ය බෘන්දය නිර්මාණය කරමින් එවැගේම ඒ හැම දෙනාම ගුවන්විදුලි වාද්‍ය බෘන්දයට එකතු කරගෙන එක්ව නිර්මාණ කිරීමෙහිලා සියලු ශිල්පීන් දායක කරගන්නට එතුමා සමත් වුණා. ඔව්. ඉතාම වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. මම හිතන්නේ සජීවී සාක්ෂිකරු මෙතන ගරු සභාපතිතුමා. මෙතුමාගේ ග්‍රන්ථයේ මෙතුමා ලියනවා මෙතුමා සංගීත පාලක අධ්‍යක්ෂවරයා විදිහට ඒ පත් වෙනකොට අපේ මටත් මතකයි මේ වාද්‍ය බෘන්දයේ ඔක්කොම ඉන්න ලොකු හෝල් එකක් තියෙනවනේ. මේ හෝල් එක මැද්දෙන් බෙදලා තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ කර්ණාට සංගීතය දෙමළ සංගීතඥයෝ ටික මේ පැත්තේ සිංහල වාද්‍ය බෘන්දය. එතකොට මෙතුමාගෙන් අහනවා කොහොමද දැන් මේක අපි ප්‍රතිසංවිධානය කරන්නේ කියලා. සභාපතිතුමා ඒ වගේ හිටපු සභාපතිතුමා. අහුවා මෙතුමා කියනවා පළවෙනි යෝජනා විදිහට සංගීතය කියලා කියන්නේ එකක්. ඒක නිසා මේ දෙමළ සංගීතයද සිංහල සංගීතයද කියලා ගන්නෑ. පළවෙනියෙන්ම මේ බිත්තිය ගලවලා අයින් කරන්න ඕනේ කියලා. කිව නේද ඔබතුමා? ඔව්. ඉතින් ඒ නිසා මං හිතන්නේ මෙන්න මේවා තමයි මහා අපි කිසි කෙනෙක් මේ නිහඬ චරිතය තුළ නොදුටු දේවල් මං ඒවා මේ ලැයිස්තුගත කරගෙන ඉන්නේ. ඔබ මේ කාරණාව කීව විතරයි මට එකපාරට හිතටම මේක මේ වෙලාවෙම කියන්න ඕනේ කියලා. ඉතින් මොකද ඇත්තටම අපි පසු කාලීනව කතා කරනවා මිනිසුන්ගේ සහජීවනය ගැන නේද? ඒක ජාති ભેදයක් කුල ભેදයක් නැතුව එකට ඉන්න කියලා. මේ සංගීතයේ ස්වරයේ සයන්නට 256යි දෙමළෙන් ගැහුවත් මේ හින්දියෙන් ගැහුවත් සිංහලෙන් ගැහුවත් මේ ජපානෙන් ගහුවක් ඔහෙන් ගහුවක්. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඔබට හොඳ දර්ශනයක් තිබිලා තියෙනවා එතෙන්දී. ඒ නිසා ඔබ ඒ හැබැයි ඒවක සභාපතිතුමත් මං හිතන්නේ ඔබතුමාලා වාගේ හොඳට බුද්ධිමත්ව ටක් ගාලා මේ තීරණේ අරගෙන වහාම මේ තීන්දුවට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේවා හොඳ සංදිස්ථාන මේ ආයතන වෙනස් කිරීම පිළිබඳ ඔබතුමාලාගේ තිබිච්ච බොහොම සූර බුද්ධියත් එක්ක. සංගීතය කියන්නේත් මනස සුවපත් කරන ඔසුවක්. ජාතික සමගිය ඇති කිරීමෙහිලා ජාතික සමගිය කියන්නේ නැතිව ඒක ප්‍රායෝගිකවම ඔප්පු කරපු සංගීතඥයෙක් තමයි දයරන්ද රණතුංගයන් කියන්නේ. ඔබතුමා මතක් කළා වගේ වෙන්වෙන්ව හිටපු සංගීත කණ්ඩායම් වගේ වාද්‍ය කණ්ඩායම් එකට එකතැනකට ගෙනාවේ දයරන්ද රණතුංගයන්. අපි එසේනම් අපේ වාද්‍ය බෘන්දය මතක් කරනම් ගුවන්විදුලි වාද්‍ය බෘන්දය වයලින් වාදනය දිනේෂ් බෝගඩ ගුවන්විදුලි සංගීතංශයේ ප්‍රධානියා හැබැයි ප්‍රධානියා වයලින් වයමින් අන් අයට අද සහාය ලබා දෙනවා. බට්නලා අජන්ත කරුණාරත්න සිතාර් දිරුෂ රවීන්ද්‍රනාත් ලීඩ් ගිටාර් නිහල් ප්‍රියන්ත පෙරේරා බේස් ගිටාර් ප්‍රසාද් සිල්වා රිදම් ගිටාර් සුදත් දිල්රුක්ෂ කීබෝඩ් විදුෂ චානුක පෙරේරා එක්ස්පීඩී ඉන්දුනිල් හෙට්ටාරච්චි තබ්ලා මංජුල ෆොන්සේකා. තිල්න තුෂාර වෙල්ලාලගේ තමයි අද ගුවන්විදුලි වාදක මණ්ඩලය මෙහෙවන්නේ. ස්තුති මේ දක්වත් ඉදිරියටත් අපිට මිහිරි ගීත වයන්නට තනු වයන්නට එකතු වෙනවාට. දරණ රතුංගන් පිළිබඳව කතා කරද්දී එතුමන්ගේ හඬින් ගුවන්විදුලි ස්මරණය කරන්න මා කැමතියි. ගුවන්විදුලි පිළිබඳව දරණ රණතුංග මැතිතුමනි මේක දිග කතාවක් දක්වා යා හැකි නමුත් මා කැමති මේ වෙලාවේ ගුවන්විදුලි පිළිබඳව ඔබට තිබෙන මතකය කෙටියෙන් හෝ ස්මරණය කරනවා නම් ඇත්ත වශයෙන්ම ගුවන්විදුලි සංස්ථාව කියන්නේ ඇත්ත වශයෙන්ම මට හිතෙන්නේ මගේ ගෙදර කියලා. ඒ වගේද මට ඊට වැඩිය දෙයක් තිබුණා. බොහෝ වෙලට මම ගෙදර යන්නේ දැන් උදේම එනවා පාන්දර එනවා ඇවිල්ලා ආයි ගෙදර යන්නේ මොකද රැට තියෙන ශාස්ත්‍රීය සංග්‍රහය පැයක් ඒක ඉවර වුණේ 10ට. ඒ 10 වෙනකම් මම මෙහෙ ඉන්නවා රැට. ඊට පස්සේ තමයි ගෙදර යන්නේ. ඒ වගේ කාලයක් හිටිය ගත කළා. ඒ මොකද මටත් ඇත්ත වශයෙන්ම මේ ගෙදර ගිහිල්ලා නිදා ගන්නවට වැඩිය අර සංගීතයත් එක්ක ජීවත් වෙන එකෙන් තමයි මේ ඇත්ත වශයෙන්ම මේක නිදමතක් එන්නේ නැහැ ඒ වෙලාවට.
ආසාවයි ඒවට තියෙන මේ ආසාව නිසා තමයි ඉතින් ඒක සංගීතය නිසා කිසිම ඇඟට අමාරුවක් නැහැ නිදිමරන්න පුළුවන්. ඔබ කියන්නේ ඩී.වී. විජේතුංග මැතිතුමා ජනාධිපති වෙන්න පෙර ආතුව ඔබ ගුවන්විදුලි ඉඳලා ඔය ගියේ කරුවලේ පයින් නේද? ගෙදර ගිහිල්ලා ඔබ ගුවන්විදුලියේ වාර්තා ලිව්වේ කූපි ලාම්පුවෙන් නේද? ඒවා මේ කවුරුත් දන්නේ නැහැ. මං හිතන්නේ ඩී.වී. විජේතුංග මැතිතුමා ජනාධිපතිවරයා වුණාට පස්සේ තමයි ගිහිල්ලා ඔබේ ගෙදර පැත්තේ බලලා ඇයි මෙහෙම ඉන්නේ මෙච්චර ලොකු රාජකාරියක් කරන කෙනෙක් කියලා දවස් ගණනකින් ඒ පැත්තට ලයිට් දුන්නා කියලා ඔබ කියන්නේ. ඉතින් මම හිතනවා ඒක නිසා මේ අපි අහපු ගීතවලින් අපි මහා දැවැන්ත රසයක් අරගෙන අපේ ආත්ම සුවපත් කරගත්තට ඔබතුමාලා මහා දුක් රාශියක් ගොනුවක ඉඳගෙන තමයි මේ අපට මල් පූදලා පෙන්නලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම විජේතුංග ඒ මහත්මයා නම් නුවර ඇත්ත වශයෙන්ම පාසල්වල ඒ කාලේ තිබුණ ඇත්තර මේ උනන්දුවක් පාසල්වල උගන්වන්න. මට කිව්වා ඇවිල්ලා අඩු ගාන සුමාන දෙකක් නුවර නවතින්න බලාගෙන එන්න කියලා. ඉතින් මම ගියා. ගියාම ඒ සුමාන දෙකට මම හැම පාසලකටම වගේ ගියා. මම ගිහිල්ලා ඒ සංගීතය උගන්වන අය එක්කත් සාකච්ඡා කළා. ඒ සංගීතය කොහොමද මේ දියුණු කරන්න නම් කොහොමද මේ ප්‍රැක්ටිස් කරන්න අභ්‍යාස කරන්න කොහොමද කියලා ඒ වගේ උගත් දේවල් ඇතවසම කෙරුණා. ඉතින් ඇතවසම එතුමා මට හිතෙන විශාල සේවයක් කළා සංගීතයට. අන්න මට කීවේ ඔබේ
දකින්න මට කීවේ ඔබේ නෙතයි ගීලියන්න මට කීවේ ඔබේ නෙතයි බොහොම ස්තුතියි මිහිරති ගීතයක් අපි අලිත රසින්ද සුදුත් මහත්මයා ඔව් දැන් මේ අපි ඇත්ත වශයෙන්ම අර මෙතුමා කිව්වා වගේ රෝස් විතවුට් ත්‍රෝන් නේ කියලා එහෙම කිව්වට මං ඒ කාලේ මේ හිතෙන් පොඩ්ඩක් බැන බැන හිටියා බුදුමාද ඇත්තටම මම මේ කියන්නේ මොකද හේතුව මේ අපි ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්න පටන් ගත්ත කාලේ අපිට ශාස්ත්‍රීය සංගීතය අහන්න තිබුණු එකම විදිහනේ රේඩියෝ එක එතකොට රේඩියෝ එකේ යනවා රැට ශාස්ත්‍රීය ගායනා වාදනය යනවා ඉතින් අපි මේව අහහා ඉන්නකොට ඔන්න මේක ටික ටික අඩු වෙනවා අඩු වෙනකොට අපි එතකොට විශ්වවිද්‍යාලයටත් එනවා දැන් හොයලා බලනකොට කියනවා මේ ඕවා කපන්න දාන්නේ මේ දයරත්න රතුංග කියලා කෙනෙක් ඉන්නවා එයා තමයි කියලා මම මේ ඇත්ත කියන්නේ ඉතින් ඒක නිසා අපිට පොඩි හිතේ මේ පොඩි අකමැත්තක් ආවා ඉතින් එහෙම හිටියට ඊට පස්සේ මම මේ පසු කාලිනව දැනගත්ත එහෙම නෙමෙයි කියලා දැන් තරහක් වමත් නැහැ ඉතින් පස්සේ මම බැලුවා මේ ඔබ ගැන එහෙම කිව්වට ඔබ කවුද කියලා එහෙම බලනකොට තමයි තේරෙන්නේ මේ සිංහල දෙමළ ඉංග්‍රීසි අංශ තුනේම සංගීත පාලකවරයා සංගීත පර්යේෂණ අධ්‍යක්ෂවරයා විදිහට ඔබ අර බිත්තිය කඩලා ඉවත් කරා විතරක් නෙමෙයි ඔබ කරලා තියෙන්නේ මේ ලංකාවේ දේශීය සංගීත ක්ෂේත්‍රයේ ඇතුලේ සමහර අය බැඳපු බිත්ති කඩලා ඉවත් කරලා තියෙනවා පුදුම විදිහට සුනිල් සාන්තයින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අතහැර ගියාට පස්සේ ඔහුව නැවත වතාවක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ඔබ ගෙදර ගිහිලා තමයි එක් කරගෙන ආවේ හරිද මම මට ඔය කතන්දර කියනකොට මට එක්තරා සිද්ධියක් මට අමුතු නොවිච්ච සිද්ධියක් ඒ කාලේ දැන් ඔය ශාස්ත්‍රීය සංගීතය අපි දෙදලා තිබුණේ රෑ ඒකෙන් රෑ 10ට විතර තමයි මගේ මතකෙ විදිහට රෑ 10ට වගේ ඉතින් මේ ඈත අති කියන්නේ හුඟාක් ඈත මේ ඉඳලා එන මේ ගායක ගායිකාවන්ට මේ ඒගොල්ලෝ මගේ එන්නේ හුඟක් දුරට මේ කොච්චි රේල්වේ යන්නේ මේ විදිහට එන්නේ ඉතින් ඒ කෙනෙක් එක වාදක මණ්ඩලයේත් එක්ක බලාගෙන හිටියා එනකම් මොකද සාමාන්‍යයෙන් 10ට විතර තිබුණාට ඊට පැයක්කට විතර ඉස්සෙල්ලා එනවා ප්‍රැක්ටිස් කරන්න මේ ඉස්සෙල්ලා මේ වාදක මණ්ඩලයේත් එක්ක බලලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ එදා බලන් හිටියා ආවේ නැහැ 10 කිට්ට වෙනකොටම හිටියා බලන් හිටියා ඒ වෙනකොට හුඟක් ඇය ගිහිල්ලා අපේ වාදක මණ්ඩලය ඇය එන්නේ නැහැ කියලා හිතාගෙන විනාඩි 5ක් තියෙද්දී එයා ආවා දැන් කවුරුවත් නැහැ ඉතින් මේ මට කිව්වා මේ දැන් ඉතින් මොකක් හරි කරලා ක්ලෝස් කරලා යන එක විතරයි තියෙන්නේ කියලා ඉන්න කියලා ඉතින් මම කොහොමත් ඉන්න බෑ ඉවරණකම් ඒ පාර මේ මෙයා 10ට උතර එනකොට මම බැලුවා දැන් මොක කරන්න කිසි දෙයක් නැහැ වාදක බණ්ඩලෙට නැහැ කවුරුවත් නැහැ එදා මං කිව්වා කවන්නේ අපි කරමු මොකක් හරි කියලා එයාට මං කිව්වා එයාට ටියුන් කරගන්න කියලා බා ටියුන් කරලා පස්සේ තාම්පුරාව ගහන්න කෙනෙක් නැහැ එදා එනවුන්සර්ත් මම තාම්පුරා ගහුවෙත් මම අන්තිමට තබ්ලත් ගැහුවා එයා මහයි විතරයි මම අසා තිබෙනවා මේ ඒ කාලේ දැන් දැන්නේ ඇත්තටම ගීත වාදනය කරන්න මාධ්‍ය ආයතන වලට සල්ලි දෙන්න ඕනේ කියලා අපි ගන්නෙ නැහැ ගුවන්විදුලේ රූපවාහිනිය ගන්නෙ නැව දන්නා පරිදි වෙන ආයතන වලට පැකේජ් වලට ගීත දෙන්න ඕනේ ඉස්සර ගුවන්විදුලිය එන අයටත් මුදල් ගෙව්වා ගීත රචකයින්ට ගායකයින්ට ගීත තනු නිර්මාපකයින්ට ඒ මදිවට කෝච්චි එන අයට යම් මුදලකුත් ගෙව්වා ඈත ඉඳන් එන අයට මෙතුමාලා තමයි ඒකට මැදිහත් වුනේ දුර බහැර ඉඳන් එනවා නම් කෝච්චි එනවා නම් කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් පේමන්ට් එකකුත් ගෙවලා තිබෙනවා ඉන්න අවශ්‍ය නම් ඉදුම් හිටුම් ලබා දෙන්නත් ඒ කටයුතු සම්පාදනය කළ තිබෙනවා ඉතින් එවැනි ඉතිහාසයක් තමයි එවැනි ඉතිහාසයක තමයි මේ නිර්මාණ වෙලා තිබෙන්නේ කොච්චර වැඩබිමක්ද කියලා හිතෙනවා මෙතුමල්ලා ඒ කාලේ කරේ මම දැක්ක පොත් මිටියක් පුටුවට තියාගෙන ඉන්න මට පෙන්වන්න පුළුවන්ද ඒක මේ දෙවන පරපුරට ගීත
සහ සංගීත ප්‍රායෝගිකත්වයේ පමණක් නෙමෙයි ඔබත් මහාචාර්යතුමියත් තිළිණ කරලා තියෙන්නේ. මේ තියෙන පොත් මං හිතන්නේ මීට වඩා පොත් රාශියක් ඔබේ ගෙදර තිබුණා. මම රාත්‍රියේ ගිහිල්ලා මෙයින් ටිකක් තෝරලා අරගෙන ආවේ. මේ මං හිතනවා කැමරාවට හසු කරගත්තොත් හොඳයි කියලා, විශේෂයෙන් මියසි ආවර්ජන. ඒත් එක්කම අමර දයා සරස මඟ, සුවිපුල් වියත් සර, මේ පර්යේෂණ මහායාන සංගීතය, සරස සම්භව, ඒත් එක්ක තියෙනවා මං හිතන්නේ නූතන ලෝකයේ සංගීතය කියන එක අලුත් මගකට ගෙනාව මියුසික් මයින්ඩ් තෙරපි. මං හිතන්නේ සංගීත සායනය පිළිබඳ ඔබ හොඳ විශිෂ්ට පර්යේෂකයෙක්. ඒ කරපු පර්යේෂණ නිසා ඔබට භාරතයෙන් භාරත රත්න කියන සම්මානය පවා, භාරත මිත්‍ර කියන සම්මානය පවා ඔබට ලබා දීලා තිබෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ හුඟක් වෙලාවට අපි ගායකයින්ව දන්නේ සිංදු වෙන්නේ නේ. හැබැයි ඉන් එහා ගිය මේ ගායකයා තුළ සැඟවී සිටින මහා දැවැන්ත පෞරුෂය, ඔහුගේ කලාවෙහි තිබෙන නිපුණතාවය පෙන්වා දෙන්න අපිට මේ වැඩසටහන හම්බෙච්ච එක නම් මං හිතන්නේ මේ සියලු දෙනාටම ස්තුති කරන්න ඕනේ. මේ වැඩසටහන, මේ රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, මේවත් එක්ක එන්න ගරු අමාත්‍යතුමා මේ වැඩසටහන අපිට ඇති කරලා දුන්නේ ගැන. ඔව්, ඔබ කිව්වා නිවැරදි. ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ ගී යලි ගායනා කිරීම නෙමෙයි, ඒ වගේ ප්‍රතිනිර්මාණ කිරීම හෝ ඒව නෙමෙයි. ඒ කෙරෙන ගමන්ම මේ නිර්මාණකරුවන් පිළිබඳ කියැවීම ඉතා වැදගත් වෙනවා. මොකද ඔවුන් කළ කී දෑ නොදැන හිටියොත් ඊළඟ පරම්පරාවට අලුත් නිර්මාණ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒව දැනගත යුතුමයි. ඒ වෙනුවෙන් තමයි අපි මෙහි සැලකිය යුතු කාලයක් වෙන් කරන්නේ ඔවුන් පිළිබඳව කතා කරන්නට. සදානා මහත්මිය, ඔබ සංගීතය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තිබෙන අයෙක්, මේ පරිසරයට එක්වීම එකක් එක වෙනමම වාසනාවක්. ඔබත් කොහොමත් ජානවලින්ගේ ඉන්නේ සංගීතයේ කලාව තමයි. ඒවට මේ තැනත් එකතු වෙනු කියන්නේ වෙනමම පොහොසත් තැනකට ඔබපත් වෙනවා. මම කැමති මේ සත්ජන ඇසුර ලැබීම, ඒ සංගීතය පිළිබඳව දැනුමැති මිනිසුන් ඇසුරු කරන්න ලැබීම සහ ඔබේ ඥාතිත්වය බිහිවීම, ඒ හැඟීම ඔබෙන් දැනගන්න මා කැමතියි. ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි. මම ඉපදුනේ මහා කලා පරම්පරාවකින්, විවාහයට සම්බන්ධ වුණෙත් හොඳ කලා පරම්පරාවක්, සංගීත ඥානය. මම හිතන්නේ ඒ ගෙදරත් සංගීත ගුහාවක් ඇත්තරම කියනවා නම්. මොකද මම සංගීතය ඉගෙන ගත්තා, මම විශාරද උපාධිය කරනකොට අම්මගෙනුත් සංගීතය ඉගෙන ගත්තා. ඒ වගේ මං විශේෂයෙන් කියනවා තාත්තා ගැන. තාත්තා මේ තියරි පැත්ත තාත්තාගෙන් තමයි ගොඩක් ඉගෙන ගත්තේ. ඒ වගේම තාත්තා ඉස්සර පොත් ලියනකොට මම තාත්තාව ෆලෝ කරා. ඇත්තට තාත්තාව ගෙදර ඉන්නකොට හැම වෙලෙම තාත්තා කරන කියන දේ බලනවා. හරිම හොඳ පියෙක්. තමන්ගේ දරුවෙක් වගේම තමයි මටත් සැලකුවේ, අම්මයි තාත්තයි දෙන්නම. ඉතින් පොත් ලියන්න පවා මමත් ඉගෙන ගත්තේ ඇත්තටම තාත්තගෙන් තමයි. තාත්තා ඒ ගෙදර මම දකිනවනේ ඉන්නකොට කරන දේවල්. ඉතින් ඇත්තටම රටට ලොකු සේවයක් කරපු, ඒ වගේම රටට සේවයක් විතරක් නෙමෙයි, සංගීතයට සේවයක් විතර නෙමෙයි, පවුලටත්. කියන්නේ ඒ මොන වැඩිය තිබ්බත් පවුලේ වැඩ අතර කියන්නේ මගේ හැරියේ නෑ. ඉතින් ඒ තරම් හොඳ පියෙක්, හොඳ දක්ෂ සංගීතඥයෙක්. ඉතින් මම ගොඩක් ආඩම්බරයි ඇත්තට මේ වගේ පියෙක් ලබන්න. නන්දිත මහත්මයා, දැන් තාත්තම කියනවා රෑ 10 වෙනකන් වැඩ කරන්න වෙනවා, වෙලාවක් කලාවක් නෑ, කොයි වෙලේ බැලුවත් වැඩත් එක්ක තමයි ජීවිතේ ගෙවිලා තිබෙන්නේ. ඒ වැඩ නිසා තමයි අපි මේ මහා සංගීතයක් නිර්මාණය කරගන්නට ලොකු පියවරක් එතුමා තියලා තියෙන්නේ. ගුවන්විදුලි වගේ ආයතනයක් ගොඩනැගිලා තිබෙන එතුමාලගේ මහන්සියත් එක්ක. ඉතින් ඒ වැඩ ඇස්සේ තාත්තගේ භූමිකාව කොහොමද ඔබ දකින විදිහට ඔහු එක කළමනාකරණය කරගත්තේ? ඇත්තටම මේ මම ගොඩාක් කියන්නේ ගොඩාක් කාලා මට මතකයි තාත්තා ගෙදර එනවා වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා. ඉතින් මේ සංගීත තනු නිර්මාණවල යෙදෙනවා බොහෝම අම්මා තාත්තා දෙන්නම. ඉතින් මේවා අපි දකිනවා. ඉතින් ඇත්තටම මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ සුනිල් සරත්පෙර මහත්මයා, අජන්ත රණසිංහ මහත්මයා,
මේ අය නිතරම බොහොම ළඟ කිට්ටු හිතවත්තු නිතරම එනවා විහිළු කතා කර කර ඉන්නවා. ඩෝල්ටන් ඇල්විස් මහත්මයා මේගොල්ලන් තනු දානවා අපි බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ එක විනාඩි 10න් 15න් මේ වැඩේ කෙරෙනවා. ඉතින් නමුත් ඇවිල්ලා ගොඩක් වෙලා කතා බහ කර කර ඉන්නවා. ඉතින් මේ වගේ හාමුනිම් එක තියාගෙන මේ වාදනය කරන ගමන්ම එයා තන් ටක් ගාලා වචන ටික දානවා. ඉතින් මේවා අපි බලන් ඉඳලා තිනවා. මේ සෑහෙන එක්ස්පීරියන්ස් එකක් තිනවා මේ මේ වගේ විශේෂ සංගීතඥයෙක් එක්ක. ඉතින් මේ තාත්තා වැඩ කටයුතු කරලා තියෙනවා. ඔබ කියනකොට අපිට ඒ චරිත මැවිලා පේනවා නේද? අජන්ත රණසිංහන්, සුනිල් සරත් පෙරේරා, ඩෝල්ටන් ඇල්විස් ඔවුන් නිර්මාණකාරණයේ යෙදෙන්නට ඇත්තේ කොහොමද කියලා. අපි ඉස්සර දැන් අජන්ත රණසිංහ ගීත රචකයා රචනා කළ තවත් ගීතයක් රසවිඳමු. මේ ගීතයත් ඉතින් මේ හදවත හූරණ ප්‍රවර්ගයේ ගීතයක් නේ. විරහව වෑහෙන ඔබ ගෙහිව ගීත අතරින් ඉතාමත්ම ජනප්‍රිය ගීතයක් දුරස්වන්නට බැරි තරම්. මේක ගැන මම යමක් කියන්නද? මේ තාත්තට දැන් මතක නැතුව ඇති මේක. මේ අජන්ත අංකල් මම අංකල් කියලා කියන්නේ. මේ එතුමා මේක තාත්තට බාර දුන්නාම තාත්තා මුලින්ම ඇහවලු, ඔයාට වැරදිලා මට ලව් ලෙටර් එකක් දීලා තිනවා, මේක සින්දුවක්ද මේක ලව් ලෙටර් එකක්ද කියලා. ඊපස්සේ නෑ නෑ නෑ, ඔකට ටියුන් එකක් දාන්න කියන්න කියලා කිව්වලු. ටියුන් එක දාලා තියෙන්නේ මෙන්න මේකේ. එක්ක අපි කතිකාවට යන්න හදන්නේ සදානත් ශාස්ත්‍රීය සංගීතය හදාරපු කෙනෙක්නේ. ඉතින් සංගීත නිපුන් ඔය ගීයත් එක්කම තව ගීත කීපයක් තියෙනවා අපිට මේ ශාස්ත්‍රීය පදනම් පිළිබඳ විමසන්න. මොකද ඔබ ශාස්ත්‍රීය සංගීතයේ ಭಾರತයෙන් අරගෙන ඇවිල්ලා ඒක සාමාන්‍ය ජනතාව අතරට ගෙන යන්න කරපු ඉතාම සුවිශිෂ්ට නිර්මාණ කීපයක් තමයි ඔය. අපි ඒක එකක් දුරස්වන්නට මේ ලෙසින් ඔය ගීයත් එක්ක අපි ඒ ගී අහලා ඉවරලා ඉතුරු ගීවල තමයි. ඔහේ ඇවිද ගියා කාලය
මතකද පුංචි ලදරියක් වගේ සුරතලින් ඔබ හින හුළුවේ කාලය මතකද සුදත් සමරසිංහ මහත්මයා. ඔබ මේ සංගීත චිකිත්සාව ගැන කියන මේ අර මම පෙර පෙන්නු ග්‍රන්ථයක කියනවා මේ සාමාන්‍යයෙන් කෙනෙකු වේදනාවෙන් يعني ග්‍රෝනින් කියලා කියන්නේ ඒකට. වේදනාවෙන් මේ මොනවාද ඒකට කියන්නේ අපි කෙන්දිරි ගන්නවා. කෙන්දිරි ගන්නවා ග්‍රෝනින්. කෙන්දිරි ගන්න හැමතිස්සෙම මේ පහළට හඬ. නේ? කෑ ගහන්නේ හඬ ඉහළට. එතකොට මේ ඔබ දුරස්වන්නට මේලිසින් කියන මේ ප්‍රේමවන්තයෙකුගේ වේදනාව පහළට ගලා යන්නේ. දැන් අපි කියන්නේ හිතේ වේදනාව මුහුණෙන් පෙන්නනවා නම් පෙන්නන්නේ අපි කියමු කටෙන් පෙන්නනවා කියලා කට මේ පැත්තට මෙහෙම කරලා පෙන්නන්නේ. එතකොට සතුට නම් පෙන්නන්නේ අනිත් පැත්තට මෙහෙම. ඉතින් ඒ වාගේ ඔබ කියනවා මේ චිකිත්සාවේදී කෙනෙකුගේ වේදනාව ඔහු වේදනාවෙන් පහළට ඇදෙද්දී ඔහු තුල මේ ස්වරය පල්ලෙහාට ඇදෙන ගුණය තමයි මේ දුරස්වනට මේලසින් කියන එකට මේ කලාවති රාගේ අරගෙන අර ස්වර පල්ලෙහාට අරගෙන තියෙන්නේ දුරස්වන්නට මේලසින් ඇයිද අප හමුනේ දුරස් වන්නට මේලෙස හරිම ලස්සනට මේක විස්තර කරලා තියෙනවා. ඉතින් මම කල්පනා කරා මේ දුක වේදනාව මෙහෙම දැනෙන වෙලාවවල ඔබට අර ශාස්ත්‍රීය සංගීතයේ තිබුණු ආත්මීය පරිචය තමයි ඔබ පාවිච්චි කරන්නේ.
ඉතින් ඒක තමයි ඔබ පාවිච්චි කරලා තියෙන මංගල මදු සමේපතා කියන ගීයට. ඊළඟට පාළු පැලේ මට තනි නෑ කියන ගීයට. මම දැන් මේ වෙලාවේ මට සහය අවශ්‍යයි සදානාගේ සහ නන්දිතගේ. මංගල මදු සමේපතා කියන ගීය මං හිතන්නේ මට මතකයි මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ තිබුණා මේ අපිට පොඩි ගායන තරගයක් මං ඒකට කිව්වේ. එතකොට ඔබතුමාලා අපි දන්නේ නැති වුණාට අපිට ආසාවක් තිබුණා මේ ගීත ගැන. අපි ඒ ගීය පොඩ්ඩක් ගායනා කරමු. මංගල මදු සමේපතා කුලගෙට රූපිකා පාලුලක තනි කරදා දියමට යනවා කුසගින්දර නිවාගන්න දියමට යනවා බර හැඟීමක්. ඉතින් ඒකට අර ස්වරවල පල්ලෙහාට ස්වර මීන්ඩ් කරන ගතිය ඔබ අරගෙන දැක්වීමෙන් මං හිතන්නේ මොනවා හරි කරුණු කාරණා නිසා හිත්වේදනාවෙන් පසුවුණු මිනිස්සු ඒ කාලේ හිටියානම් මේ රටේ ඔවුන් මේ ගී ගයලා හිත හදාගන්න ඇති කෝච්චිවලට පනින්න වෙන වෙන දේවල් වලට යන්න නැතුව. අපිත් එහෙමයි ඒ කාලේ. හොඳයි. දැන් මේ වැඩසටහනට කලින් සුදත් මහත්මයා ඊයේ දවසේදී ගුවන්විදුලි තැටිපටි පුස්තකාලය තියෙන ලංකාවේ වැඩිම ගීත සංඛ්‍යාවක් සංරක්ෂණය වෙලා තිබෙන තැන. එතන ගිහිල්ලා මේ ටිකක් හොයලා බැලුවා. ටිකක් හොයලා බැලුවම දැන් මෙතුමගේ කරපු වැඩසටහන්. එතුමා නිෂ්පාදකෙක්වරේ සිටියේදී. ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරෙක්ව සිටියේදී. ඉන්පසු පාලකවරෙක් සංගීත අධ්‍යක්ෂවරෙක් සිටියේදී. ඒ පටි අන්තර්ගත කළ තිබෙන තැන එහෙම නැත්නම් පටි වල කේස් එක තියෙනවනේ. එහි සඳහන් වෙලා තිබෙනවා කවුද ඒ කල හිටපු ඒ නිෂ්පාදක කවුද, එහෙම නැත්නම් ඒ වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක කවුද, මේ වැඩසටහන මෙහෙයුවේ කවුද, ඒ වාට සහය දුන්නේ කවුද කියලා. ඉතින් මෙතුමගේ නම තමයි බොහෝ තැන්වල තිබෙන්නේ. එක කාලයක්ම එතුමාගේ වැඩ බිමක් වෙලා තිනවා. ඇත්තටම ගුවන්විදුලි ගත්තොත් පුරාවෘත්තයක් තමයි දරන්ද රණතුංග කියන්නේ. තරම්ම වටින මිනිසෙක්. ගිමා තව අපි අසාධාරණයක් වෙනවා ඔබතුමාගේ ගීත ගැන විතරක්ම කතා කළොත් මේ ශාස්ත්‍රීය සංගීතයේ තිබුණු බර පෙන්වන්නට. මොකද හේතුව ආචාර්ය අමරා රණතුංගේ මහාචාර්ය අමරා රණතුංගේ ඉනොත් විශිෂ්ට ශාස්ත්‍රීය ශෛලියේ ගීත දෙකක් ගායනා කරලා තිබෙනවා. හැබැයි එහි 150ක් ඔබ තමයි එහි තනු නිර්මාණය කරලා තිබෙන්නේ. ඉතින් සදාන මේ ගීත දෙකත් මං හිතන්නේ අපි නිදර්ශන කරලා පෙන්වන්න ඕනේ. මොකද හැම කෙනෙක්ම බලාපොරොත්තු ඉන්නව ඇති ඒ එදා හිත් වේදනාවන් විඳපු මේ ගී දෙක අහන්න. චාමර පවන් සලානී Mm-hmm.
මිශ්‍ර පීලුරාගේ නේද? අනිත් ගීයත් ගයමු. වස්ඳඩු රාවේ වස්ඳඩු රාවේ වස්ඳඩු රාවේ වස්ඳඩු රාවේ ඈතින්නේ නෑ වස්ඳඩු රාවේ ඈතින්නේ නෑ වස්ඳඩු රාවේ වස්ඳඩු රාවේ වස්ඳඩුරාවේ චංචල මහා දනිසන් සල කරවන මදුර මනෝහර වස්ඳඩුරාවේ ඇතලොවක සිට එන ගීයක් වෙමි මාමත් කරවන වස්ඳඩුරාවේ 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 ස රෙ ග ප ද ස ද ප ග රෙ ර ග ප ග රෙ ද ප ග රෙ ග රෙ ද ස ශිවරංජනී රාය ප්‍රිය සහෘදයෙන් අපි මේ වැඩසටහනේ අවසන් මිනිත්තු කිහිපය ගෙවමින් ඉන්නේ. නමුත් අපිට කතා කරන්නට ඉතිරි වෙලා තියෙන දෑ බොහෝයි. හැබැයි මේ ලැබුණු දෙහෝරාවෙන් වුව ඔබ දැනගන්නට ඇති, ඔබට යම් ඉඟියක් හෝ දැනෙන්නට ඇති. දරතරන්තුන් කියන්නේ කුමන ප්‍රවර්ගයේ මිනිසෙක්ද කියලා
නිර්මාණකරුවෙක්ද කියලා, විශිෂ්ටයෙක්ද කියලා. අපිට අවශ්‍ය වෙලා තිබුණේ එය ඔහු පිළිබඳව යම් හෝ දැනුමක් ඔබට ලබා දෙන්නට මේ දෙහොරාව ඇතුළත. තින්න අවසන් මිනිත්තු කිහිපයට කලින් මට යම් වැඩක් තිබෙනවා කරන්නට. මේ විශේෂ සමරු වැඩක්, සැමරීම උදෙසා කරන වැඩක්. රවුදුන්ගේ වැඩසටහන නිර්මාණය වන්නේම අපේ රටේ ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවන් පිළිබඳව කතා කරන්නට, ඔවුන්ගේ ගීත ගයන්නට, ඒවා ගයන්නට, ඒවා කියවන්නට, දෙවැනි පරම්පරාවත් එක්ක ඒවා බෙද හදා ගන්නට. එබැවින් මා මේ මොහොතට ආරාධනා කරනවා ගුවන් සංස්ථාවේ සභාපතිතුමන් ඔබතුමාට වේදිකාවට එන්නට. ඒ වගේම ජාතික රූපවාහිනියේ වැඩසටහන් නියෝජ්‍ය ජෙනරාල් එලාරෙන් කාසිම් මහත්ම ඔබ දෙදෙනාටම මා වේදිකාවට එන්න ආරාධනා කරනවා. ඒ වැඩේ තමයි අපි මෙතන තියෙන මේ ඡායාරූපයක්. මිත්‍ර ස්නේහය, පුත්‍ර සහ දියණිය, බොහොම ස්තුතියි සභාපතිතුමා, බොහොම ස්තුතියි නිරන් කාසිම් මහත්මයා. එසේනම් මා සුවත් සමරසිං මහත්මයා, ඔබතුමන් මේ පිළිබඳ සමාලෝචනය කරන්න දෙයක් නෑ ඇත්තටම. හැබැයි අපට යම් දෙයක් කියන්නට තිබෙන අවසන් වශයෙන් දාරත්න රණතුංගන් නැමැති මහා නිර්මාණකරුවා පිළිබඳව. ඇත්තටම මේ තවත් කාරණා රසක් තියෙනවා. ඒ අතරේ මම ඉතා කෙටියෙන් කියන්න ඕන වැදගත්ම කාරණයක් තිබෙනවා. දැන් අපේ දරුවන්ට ළමා ගීත කියන සාහිත්‍යයක් මේ ගුවන් විදුලිය තමයි තිළිණ කළේ. එතකොට පාසල්වල ඉගෙන ගන්න දරුවන්ට, මම පාසලේ ඉගෙන ගන්න කාලේ ඇත්තටම සින්දු තිබුණේ නැහැ විෂය නිර්දේශවල. එතකොට අපි ගීත ඇතුළත් කරා. ඒ ගීත ඇතුළත් කිරීමේදී මට මතකයි 2006 අවුරුද්දේ විෂයමාලා ප්‍රතිසංස්කරණයේදී පාසල් දරුවන්ට ගුවන් විදුලි ළමා ගීත ඇතුළත් කරනකොට මම විශේෂයෙන් ඇතුළත් කළා ආචාර්ය අමර රණතුංගෙන්, මහාචාර්ය අමර රණතුංගෙන් තමන්ගේ ලොකු පුතා පුලතිසි පුලස්ති සමග ගායනා කළ, පුලස්ති සමග ගායනා කළ ගීය. ඒ ගීය මේ වෙලාවේ මං හිතන්නේ මතක් නොකළොත් ගැටලුවක්. මොකද මේක පාසල් පද්ධතිය කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ වෙනකොට. ළමයින්ට මතක නැහැ. මගේ විෂයමාලා කමිටුවයත් දැනගෙන හිටියේ නැහැ අවංකවම කියනවනම්. මම ඒගොල්ලන්ට කියලා පෙන්නලා කිව්වා මෙන්න මේ සින්දුව දාන්න ඕනේ කියලා. මං එක පෑම් පහරින් කපලා දැම්මේ හිනහෙවි බෝනිකා කියන සින්දුව. ඒකට හේතු තියෙනවා. ඒ මේ මේ මොකද අපේ කියන සින්දුවක් මේකට ඇතුළත් කරන්න ඕනේ කියන පදනම මත. ඒක අම්මයි පුතයි කියලා තියෙන්නේ. සදාන තමයි අම්මා, මම තමයි පුතා. සෙන්පතියන් ගැන නෙව්පතියන් ගැන කතා අහනකොට අම්මේ මට හරි ආසයි, මට හරි ආසයි, ඒ ඇයි මගේ හොඳ අම්මේ. සෙන්පති කමටයි නෙව්පති කමටයි නම ගිය සිංහල ආරේ ගති නේරේ පුත ඒකයි ඔබ හට ඒගෙන මෙතරම් මාෂා මහ පඬිවරු ගැන මහ කිවිවරු ගැන කතා අහනකොට අම්මේ මට හරි ආසයි, මට හරි ආසයි. හුබ දිසානාකෙන් ලියනවා මට හරි ආසයි, මට හරි ආසයි, ඒ ඇයි මගේ හොඳ අම්මේ කියලා. මොකද අම්මලාගෙන් ඇහුවට එක සැරේට උත්තර හම්බෙන්නේ නැති බව දන්නවා නේද? අම්මලාට වැඩ වැඩි නිසා. බලන්න මේ රචකයා මොනතරම් අපූර්වවට මේව නිර්මාණය කරලා තියෙනවද කියලා. ඉතින් ඒකට ඔබ හොඳ සාධාරණීකරණය කරන්න පුළුවන් තනුවක නිර්මාණය කරලා තිබුණු ගීය මම 2006 ඉඳලා අපේ පාසලවල 7 පන්ති ළමයින්ට කියන්න මම නිර්දේශ කළා. ඉතින් මේ වගේ මතක සටහන් රාශියකුත් එක්ක අවසාන කතාවට යන්න ඕනේ. අවසාන ගීයත් එක්ක, අවසාන ගීයට
අවසාන ගීය පිළිබඳ අපි කතා කරනකොට මේක තමයි දයාරත්න අමරා ලකුණ. මේ ගීය නිර්මාණයේ ඉතිහාසය දැක්කම මම පුදුමයටපත් වුණා. සාමාන්‍යයෙන් අවුරුදු 15 ළමයි කොහොමද මෙච්චර හොඳ සින්දුවක් හදුවේ කියලා. අවුරුදු 15යි වයස, ඉස්කෝලේ යනවා. කිරලපණේ ඉඳලා පයින් යනවා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට. මේ අම්මට කියන්නේ නැතුව පොඩි කෙටි පාරකින් යනකොට දකින්න දර්ශන තමයි ඔබේ හිතේ රැඳෙන්නේ. මර්වින් සේනාරත්නයන් ඔබට ඒක ලියලා දෙනවා. 1955 වෙනකොට එය ඔබත් ඔබේ ජීවන සහකාරියත් එක්ක ගායන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා අක්කත් එක්ක තමයි මේක ගායනා කරන්නේ. ඉතින් මේ තොරතුරු කවුරුත් අපි දැනගෙන හිටියේ නැහැ මං හිතන්නේ මේ රටේ ජනතාව. ඉතින් ඒත් එක්කම මේ ගීය ඔබ හදලා ගිහිල්ලා ආනන්ද සමරකෝණුන්ට පෙන්නනවනේ යනකොට මගදී, නේද? ආනන්ද සමරකෝණුන්ගේ ගෙදරට ගිහිල්ලා ආනන්ද සමරකෝණුන් ඔබට කියන්නේ මොකද්ද? මේවා තමයි පුතා කරන්න ඕනේ, මේවා තමයි ඔබ වගේ අය කරන්න ඕනේ කියලා. ඉතින් මං හිතනවා එයින් ඔබ ලොකු උත්තේජනයක් ලැබුවා. ඊළඟට මේ ගීය ඔබ යම්කිසි අවස්ථාවක මේ බරණැස විශ්වවිද්‍යාලයේ ඉඳ හිට ඔබේ බිරිඳත් සමඟ ගායනා කරනවා. ඒ අවස්ථාවක මහාචාර්ය රිට්වන් කියනවා මේ මහරයාමේ කියන ගීය නම් නොමැරෙන ගීයක් කියලා. ඉතින් ඒ නිසා අපිච් කියනවා ඒක නොමැරෙන ගීයක් කියලා. මේව රැව් පිළිරැව් දෙන නොමැරෙන අමරණීයත්වය, බිරිඳගේ නම සහ ඔබත් අමරණීයත්වයට ලබා තිබෙන ගීයක් බව නම් නිසැකයි. ඒක නිසා දිවි ගංගාවේ ඔරුවයි හබලයි වාගේ දැන් ඉතින් පිටත් වැට වෙලාව හරි. ඔබ කිව්වා වගේ එතුමන්ගේ ජීවිත ගංගාවේ ජීවිත ගමනේදී මුණ ගැසුණු අය බොහොමයි. ඒ අතරින් එතුමා පිළිබඳව සිහිපත් කිරීමේදී ආනන්ද සමරකෝන් නමින් නම්මුණු මැදිරියේ තමයි අද මේ වැඩසටහනත් කෙරෙන්නේ. ආනන්ද සමරකෝන් මැදිරියේදී දරණ රණතුංග මැතිතුමනි, මා අවසන් වශයෙන් ඔබතුමගෙන් විමසන්නේ ලංකාවේ විශිෂ්ට සංගීතවේදීන්, විශිෂ්ට ගායනවේදීන්, විශිෂ්ට ගීත රචකයින්, තනු රචකයින්, පරිපාලකින්නේ නිවේදක නිවේදිකාවන් 100,000 ගණනක් එක්ක ඔබගේ ජීවිතය ඇත්තේ. ඒ හරිම වටින ජීවිතයක්. අපට ඊළඟ ආත්මයවත් ලබන්න බැරි ජීවිතයක් ඔබතුමන් ලබලා දෙන්නේ. ඒ තරම්ම පොහොසත් වූ ජීවිතයක්. වචන කිහිපයකින් කියන්න පුළුවන්ද මේ ගුවන් විදුලියේ හෝ එහෙම නැත්නම් මේ කලාව ඇසුරෙහි ඒ ගෙවුණු ජීවිතය පිළිබඳව ඔබට දැනෙන, ඔබේ පපුවට දැනෙන ඒ හැඟීම? ඇත්ත වශයෙන්ම ලොකු සතුටක් දැනෙන්නේ. මොකද මේ සෑහෙන කාලෙක ඉඳලා දැන් මම පොතපත ලියලා තියෙනවා, ගීත නිර්මාණය කරලා තියෙනවා, ගායනා කරලා තියෙනවා. ඔත් මේ හැමදේම ගැන මේ වගේ කතා කරපු අවස්ථාවක් මීට කලින් මම ලැබුණේ නැහැ. ඉතින් අද තමයි මේ මට දැනුනේ මම මෙච්චර වැඩ කළාද කියලා. ඒවා කරගෙන වැඩ කරගෙන ගියා මිසක් මමත් හිතුවේ නැහැ මම මොනවද කරන්න කියලා. නමුත් දැන් මට ලොකු සතුටක් එනවා මේ මම හුඟක් වැඩ කරලා මේ තියෙනවා නේද කියන එක ලොකු සතුටක් මට දැන්. මේ කතා වලින් මේ අද මෙතෙන්දි මේ ශ්‍රවණය කළා දැන් මේ ගීත හැම එකක්ම නිර්මාණය කරේ එක එක අවස්ථාවල නිර්මාණය කරපු ඒ නිර්මාණ අද එනකොට ලොකු සතුටක් දෙනවා. මේවා නේද කලා නේද කියලා මම ඒ ගැන ලොකු සතුටක් වෙනවා. ඒකෙන් එක්තරා විදිහට ලොකු පිංකමක් මේක. බොහොම ස්තුතියි අපේ ජ්‍යෙෂ්ඨ ආදරණීය සංගීතවේදියාණෙනි ඔබට. ලංකාවේ
සංගීත වෙනුවෙන් අනලස් මෙහෙවරක් කළ විශිෂ්ට සංගීතවේදියෙක් පිළිබඳවයි අද අපි කතා කළේ රවුදුන්ගේ වැඩසටහනෙන්. දෙවන පරම්පරාවට මේ සත්සර මිහිර රැගෙන යාමේ අරමුණෙන් ජාතික ගුවන්විදුලියත් ජාතික රූපවාහිනියත් එක්ව ගෙන මේ වැඩසටහන අපි සමුගෙන යන්නටයි සූදානම් වන්නේ මේ මිහිර ඇති ගීතයත් එක්ක. එනකි කිලිය ගෝමරිලේ නලල් පටෙල් එන දාඩිය මුතු කැටියේ
දොරයි සුලේ